මේ தત્ත්වයේ ස්ථිර වශයෙන්ම මානව ලෝකයේ විසින් විසඳුමක් හොයා ගන්න ඕනේ. ලොක්ඩවුන් එකකට යන්නත් බෑ. ලොක්ඩවුන් එකකට ලංකාව වගේ රටකට යන්නත් බෑ. එහෙම ගියොත් ඒ ගන්න තීරණය අතිවිශාල විනාශකාරී තැනකට අපේ රට ගෙනියන්න පුළුවන්. අපේ රට පේන්න ඕනේ මේ විදිහට නෙමෙයි. අපේ රට ලෝකේ සිටීමේ පොසිෂන් වෙන්න ඕනේ මෙතන නෙමෙයි. අපි ඉන්න ඕතන තැන 100 නම් අපි තාමත් ඉන්නේ 0.1 දශම ගානක. එතකොට පුද්ගලයෙක් විදිහට මම කල්පනා කරනවා නෑ මේක වෙනස් වෙන්න ඕනේ කියලා. මේක හරියන්නේ නෑ. කවුරු කොහොමකවත් මේක හරියන්නේ නෑ. මේකට පැවැත්මක් නෑ. ඉතාමත් අවලස්සන තැනක් ලෝකේ අපිට තියෙන්නේ. කවුරු සංඛ්‍යා ලේඛන වලින් මොනවා කිව්වත් අපි සරල වචනයෙන් කිව්වොත් අපි හිඟා කාලා අනුන්ගේ සල්ලි වලින් ණයට අරගෙන බජා උදාගෙන ජීවත් වෙන ජාතියක් විතරයි. අද සමාජ පරිවර්තනය සිස්ටම් චේන්ජ් එක මම දැනේ පළවෙනි වතාවට මම ඒක මෙහෙම ප්‍රකාශිත පත් කරන්නේ ඒ ක්‍රියාමාර්ග වල පැවැත්ම සහතික කරන්න වෙන්නේ දේශපාලනය විසින් නැත්නම් ඒවයිස් මතු වෙනවා යට යනවා ඒවයිස් මතු වෙනවා යට යනවා සමාජයට මම පටන් ගත්ත ඒවා මම්මිය ගියාට පස්සේ හැමෝම නැති වෙලා යනවා සමස්ත ශ්‍රී ලංකාව රීඩිසයින් කියන ප්‍රෝග්‍රෑම් එකේ ව්‍යවසායකත්ව සංවර්ධනය කියන එක ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය කියන එක එක කෑලා දේශපාලනයට පුළුවන් අතිශය විනාශකාරී රාජ්‍යයන් ඉතාම ලස්සන තැනට ගෙනියන දේශපාලන ව්‍යාපාරය ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා ඒගොල්ලෝ දැන් අර දන්න යකත් එක්ක ඉන්න පුරුදු වෙලානේ තියෙන්නේ දැන් මේ ක්‍රමේ වෙනස් කරන්න ආපු මිනිසුන්ගේ ක්‍රියාමාර්ග හරහත් උනේ අර තිබිච්ච එක පෝෂණය වෙච්ච එකම තමයි මේ ලංකාවේ මිනිසුන්ට මම මහ ලොකු මැටිකාරයෙක් නේ මම මහ ලොකු මහ කුඹලා මාස්ටර් පොට මහ ලොකුනේ මං ලෝකෙට ගියාම වැද්දෙක් වගේ මේ පොළවේ කිසිම දෙයකට හාරන්න හොඳ නෑ වගාවට මිස හරිද ඒක කරන හැටි ඔප්පු කරලා පෙන්නන්න අයබෝවන් e-learning.lk සාකච්ඡා මාලාවේ නවතම අධ්‍යාපනයකින් අද අපි ඔබව මුණ ගැහෙනවා. පසුගිය කාලේ ලංකාවේ මාස්ටර් පොටර් කියලා පුද්ගලෙක් ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් එතුමා ලංකාවේ පේෂ කර්මාන්තය, මැටි කර්මාන්තය වගේ අර ලංකාවේ සුදේශීය මිනිසුන්ගේ එදිනදා ජීවිතය සරිකරගන්න සෞත්සාහයෙන් පටන් ගත්ත ව්‍යාපාර දියුණු කිරීම ගැන සෑහෙන උනන්දුවකින් කතා බහ කරා. ඒ වගේම එතුමා මේ වැඩපිළිවෙල නගා සිටවන්න විශේෂ දියත් කිරීම, කියන්නේ විශේෂ ව්‍යාපෘති පවා දියත් කළා. ඉතින් අපි අද කතා කරන්නේ මේ ව්‍යාපෘතිවල පසු විපරමක්. ඒවට මොනවද උනේ? ඒ වගේම නව ඇතිවිලා තියෙන තත්ත්වයන් පිළිබඳ එතුමාගේ අදහස්. මොකද එතුමා ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් කියලා සමාජයේ මතයක් තියෙනවා. ඉතින් මේ මතය තහවුරු කරගන්නත් එක්ක තමයි අද අපි එතුමාව අපේ ස්ටුඩියෝ එකට ගෙන්නුවේ. ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නේ නැති කවුද මේ කියන්නේ කියලා ඒත් මහත්මයා තමයි අජිත් පෙරේරා මහත්මයා. ඉතින් අපි කියන්නේ අජිත් අයියා කියලා. ඉතින් අජිත් අයියා ආයුබෝවන් වැඩසටහන සහභාගීම ගැන. මුලින්ම අපි කතා කරමු රටේ මේ දවස්වල තියෙන ප්‍රධාන ගැටලුව ගැන. නමුත් ඔබතුමා කියනවා ඔබතුමාට තියෙන මේ සම්බන්ධයට වෙනස් අදහසක්. මේ කොරෝනා සත්‍ය නැවත රටේ මතුවෙමින් පවතිනවා. එය කොතෙක් දුරට සාමාන්‍ය ජන ජීවිතය එහෙම නැත්නම් ව්‍යාපාර වලට බලපෑමක් ඇති වේද? මෙහෙමයි. දැන් මම විශ්වාස කරන්නේ මේ ලෝකයේ අවසාන දින කීපේ අපි ගත කරනවා කියලා. එහෙම නැත්නම් මේ ලෝක විනාශයේ අග්නිසටම අපි ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ හින්දා මේ මොහොත ගත කිරීම පිළිබඳ මට තියෙන අදහස තමයි එක පැත්තකින් ජීවිතය මේ සර්වයිවල් මෝඩ් එකකට ජීවිතයේ පැවැත්ම පිළිබඳ කිසියම් වූ ආරක්ෂාකාරී වැඩපිළිවෙලක ඉන්න ඕනේ මූලික වශයෙන්ම. හැබැයි ඒක එහෙම තියාගන්න ගමන් කොරෝනා තත්ත්වයට අදාළ සෞඛ්‍ය හුරු පුරුදු පවත්වාගෙන යන ගමන් ව්‍යාපාරික හෝ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු වලට කොරෝනා කියන එක බලපෑමක් වන විදිහට වැඩ කටයුතු නොකළ යුතුයි කියලා මම කියන්නේ. මොකද මේ தત્ත්වයේ ස්ථිර වශයෙන්ම මානව ලෝකයේ විසින් විසඳුමක් හොයා ගන්න ඕනේ. ඒ ඒ ඒ විසඳුම් හොයා ගන්න දිනේ ලොකු ඈතකට යන්නෙත් නැහැ. ඔය කවුරු කොහොම හිතුවත්. ඔබ කියන්නේ බෙහෙත, වැක්සින් එකක් ඔය. කුමන හෝ විසඳුමක් හොයන්න ඕනේ. එක්ක මේකට හුරු වෙන්න ඕනේ මේ අපේ ශරීරය වෛරස් එක මේකට හුරු වෙන්න ඕනේ. රයිට්. එහෙම නැත්නම් මේකට වෛද්‍ය ප්‍රතිපකාරයක් විදිහට හරි එන්න ඕනේ. මේ විදිහට ලෝකෙට පවතින්න බෑ. ලෝකෙට ආය අකුලන්නේ නැද්ද මේ ආපු ගමන. ඒකින් තමයි දැන් අපි තීරුම් ගන්න ඕනේ අපේ හෙට දිනේ පිළිබඳ වැඩවලදී, ව්‍යාපාරික වැඩවලදී
අලුතෙන් කරන්න හිතාගන්න වැඩවලදී කොරෝනා කියන එක කන්සිඩර් කරලා ටිකක් බලන්න ඕනේ. ටිකක් තව ටිකක් හිතලා බලන්න ඕනේ දිනතනට යන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ සරලව මම මෙහෙම හෙව්වොත් ලොක්ඩවුන් එකකට නැවත යමේ අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ ලොක්ඩවුන් එකකට යන්නත් බෑ. ලොක්ඩවුන් එකකට ලංකාව වගේ රටකට යන්නත් බෑ. එහෙම ගියොත් ඒ ගන්න තීරණය අතිවිශාල විනාශකාරී තැනකට අපේ රට ගෙනියන්න පුළුවන්. මොකද මම දන්නවා තවමත් මිනිසුන් මේ නිසා මිය ගිහිලා තියෙන 10ක් 12ක් විතර. හැබැයි සාමාන්‍ය දිනපතා මිය යනවා 100 ගානක් විවිධ රෝගවලින් ලංකාවේ. විවිධ රෝගවලින් මාර්ගන්තුරු වලින් 7-8. ඔව්. රයිට්. ඒකෙන් ද මේ 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 මේක කලමනාකරණය කර යුත්තේ කොහොමද කියන එක මීට වඩා වෙනස් තත්ත්වයක් කියලා මම හිතන්නේ. මොකද මිනිසුන් ආරක්ෂාකාරී ක්‍රමවේද පිළිබඳ හොඳටම දැනුවත් වෙලා ඉන්නේ. මිනිසුන් ඒකට යා යුතුයි. රයිට්. මිනිසුන් ඒක පිළිපදින්නේ නැත්නම් ඒකට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා පාලකයන්ට අවබෝධයක් තිය යුතුයි. එක්කෙනෙක්ගේ දෙන්නේගේ ක්‍රියාකාරකම් නිසා මුළු රටක් වසා දමන දෙත්තට යන්නත් ඕනේ නැහැ. රයිට්. ඒ නිසා ලොක්ඩවුන් කියන එක මොනම විදිහකටත් ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම දකින්නේ නැහැ. හරි. අපි දැන් අද අපේ වැඩසටහනේ ආරම්භ කරන ප්‍රශ්න කීපයට එමු. මම මුලින්ම අහන්නම් අජිත් පෙරේරා කියන කෙනා එකපාරටද කරලියට එන්නේ නැත්නම් එතුමාට තිබ්බද අතීතයක් මේ ක්‍රියාකාරී අතීතයක් නැත්නම් මේ එකපාරට දකින්න මේ YouTube නාලිකා කීපයක් කරා මාධ්‍ය හරහා එකපාරට ආපු චරිතයක්ද? ඕනෑම මේක දේශපාලන විසඳුම කියන එක අපිට ගන්න වෙන අවසාන විසඳුම විදියට. ඒ විසඳුමට පූර්වගාමික මිනිහෙක් ඒ සමාජය තුළ ගන්න පුළුවන් ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. ඔහු ඒ විවිධ විෂයන් පිළිබඳ කරන අධ්‍යයන, ඔහුගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න, සමාජයත් එක්ක ගැටමින් කරන කාරණා, රයිට්, කුඩා කුඩා ව්‍යාපෘති මේවත් එක්ක ගැටෙමින් ගත කරන කාලයක් තියෙනවා. ඒව ඇතුලේ සිස්ටම් අපි මූලික වශයෙන්ම දැන් පුද්ගලයෙක් ඉදිරිය මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒකත් එක්කනේ මේක හැදෙන්නේ. මූලික වශයෙන්ම මම විශ්වාස කරන තමා මේ ලංකාව නෙමෙයි. අපේ රට පේන්න ඕනේ මේ විදිහට නෙමෙයි. අපේ රට ලෝකේ සිටියේ මේ පොසිෂන් වෙන්න ඕනේ මෙතන නෙමෙයි. රයිට්. අපි ඉන්න ඕන තැන 100 නම් අපි තාමත් ඉන්නේ 0.1 ගානක. රයිට්. එතකොට පුද්ගලයෙක් ඉදිරිය මම කල්පනා කරනවා නෑ මේක වෙනස් වෙන්න ඕනේ කියලා. මේක හරියන්නේ නැහැ. කවුරු කොහම ගොත් මේක හරියන්නේ නැහැ. මේකට පැවැත්මක් නැහැ. ඊටමත් අවලස්සන තැනක් ලෝකේ අපිට තියෙන්නේ. කවුරු සංඛ්‍යා ලේඛන වලින් මොනවා කිව්වත් අපි සරල වචනෙන් කිව්වොත් අපි හිඟා කාලා අනුන්ගේ සල්ලි වලින් ණයට අරගෙන බජව් දාගෙන ජීවත් වෙන జాතියක් විතරයි. එතනින් ඉහළ මේක මොනම සංඛ්‍යා ලේඛන වල මොන විග්‍රහයක් කරත් නැහැ. අපි අනුන් මත ජීවත් වෙන අපේ ජීවිත මේ ක්‍රමයෙන් ජනතාවක්. ඒ තුල ආඩම්බර වෙන්න සාඩම්බර මොකුත් නැහැ. හැබැයි මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි මම දීර්ඝ කාලයක් විවිධ දේශපාලන ව්‍යාපෘති වල මම වැඩ කරලා තියෙනවා. පක්ෂ එක කටයුතු කරලා තියෙනවා. රයිට්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය, සන්නද්ධ දේශපාලනය මේ සියලු දේශපාලන ව්‍යාපෘතිත් එක්ක මගේ යම් යම් සම්බන්ධකම් තිබිලා තියෙනවා. රයිට්. ද්‍රවිඩ ඊළාම විමුක්ති අරගලිය ගත්තොත් මං ඒක මේ ඒකේ ගොදුරක් විදිහට නෙමෙයි මම ඒකේ නරඹන්නෙක් විදිහට ඉන්නවා. මම අවධානයෙන් ඉන්නවා මේ දේශපාලන ව්‍යාපෘති මොනවද කරන්නේ. ඒගොල්ලන්ගේ උපාය මාර්ග මොනවද? ඒවා හොඳ වේද නරක වේද? රයිට්. දැන් ඒ වගේම තමයි අනෙකුත් දේශපාලන ව්‍යාපෘති. හැබැයි මේ සියල්ල අරගත්තහම අධ්‍යයනය කරන මට එන කරුණක් තමයි නෑ මේකට දේශපාලන විසඳුමක් තියෙන්න ඕනේ. හැබැයි මේ කවුරුත් අධ්‍යකපු අත්හදා බලපු ක්‍රමේ නෙමෙයි ඒක. මොකද ඒවා ඒ සියලු අධ්‍යක්ීම අපිට ගෙනත් දෙලා තියෙන්නේ රටක් විදියට හිරතඩා පස්සට යනවා. ඊළඟට ඉතාමත් ඛේදජනක කනගාටුදායක අධ්‍යක්ීම් ගොඩක් එකතු කරනවා. එතකොට මම පුද්ගලයෙක් විදියට මේ මොහොතේ මේ කරලියට එන සංසිද්ධිය සිද්ධ වෙන්නේ අහම්බයක් විදියට නෙමෙයි. පියවරල් ගණනාවක තවත් එක් පියවරක් විදියට. මොකද මම විශ්වාස කරනවා මේ ක්‍රමය ඇතුලේ අපේ රට ලෝක සිතීමේ අපිට ඕන තැන ස්ථානගත කරන්න බෑ. ඒ සඳහා අපිට වෙනත් උපාය මාර්ගයක් ඕනේ. එදා මෙදා තුර අත්හදා නොබලපු. රයිට්. එතකොට තමයි මම මේ
PWB කියන සංවිධානය හදන්නේ මේ දේශපාලනය වෙනස් කරන්න වෙන්නේ මේ සිස්ටම් චේන්ජ් එක ගන්න වෙන්නේ මේ පවතින දේශපාලන ක්‍රමවේදය ඇතුළෙමයි කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ අපේ ජනතාව විසින් පත් කරන කුමන හෝ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරන කුමන හෝ දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩුවක් එක්ක තමයි මේ මේක ගන්න වෙන්නේ ඊළඟට ඒක අති ප්‍රබල අවිහිංසාවාදී ව්‍යාපාරයක් අති ප්‍රබල අවිහිංසාවාදී ව්‍යාපාරයක් කිසි කෙනෙකුගේ හිත රිදෙන්නේ නැති කිසි කෙනෙකුට ශාරීරික මානසික පීඩාවල් ඇති නොවන ව්‍යාපාර ඒව අවම මට්ටමක තමා ගන්න පුළුවන් සමාජ ව්‍යාපාරයක් ඇතුළේ කියන එක තමයි ඒක තමයි මේ ව්‍යාපාරය එතකොට මේ ව්‍යාපාරයේ දැන් ඔබ කිව්ව විදිහට එක පේවරක් නෙමෙයි ඒකේ තව අපි පියවරවල් කීපයක් ඉස්සරහට ගියෝ අවසානයේදී ඔබ දකින දැක්ම මොකද්ද මොකද්ද අවසානයේදී වෙලා තියෙන්නේ සමාජ පරිවර්තනය සිස්ටම් චේන්ජ් එක ඉතාමත් දියුණු සංවර්ධිත රටක් බවට ලංකාව ගෙන යාමට හැකි දියුණු දේශපාලන ව්‍යාපාරයක් දියුණු සමාජ ව්‍යාපාරයක් තමයි මේකේ අවසාන අරමුණ ඒක මම මතන මේ පළවෙනි වතාවට මම ඒක මෙහෙම ප්‍රකාශයටපත් කරන්නේ මොකද ජනතාව මේ පිළිබඳ දැනුවත් වෙලා ඉන්න ඕනේ මේක හුදෙක්ම කවුරු හරි මේකේ අපේ වළඳ හට්ටිය මුට්ටිය සංවර්ධනය කරන එක ගැන කතා කරනවා අපි මේකේ හෑන්ඩ්ලූම් සාරිය වියන එක ගැන කතා කරනවා අපි දන්නා මේක ඇතුළෙත් අපිට ඒක ඉතාමත් දියුණු තැනකට ගෙනියන්න පුළුවන් හට්ටිය මුට්ටියත් ගෙනියන්න පුළුවන් හැබැයි පැවැත්ම සහති ඒවයි ඒ ක්‍රියාමාර්ගවල පැවැත්ම සහතික කරන්න වෙන්නේ දේශපාලනය විසින් නැත්නම් ඒවයි ස්මතු වෙනවා යට යනවා ස්මතු වෙනවා යට යනවා සමහර මම පටන් ගත්ත ඒවා මම්මිය ගියාට පස්සේ එහෙමම නැති වෙලා යනවා රයිට් එහෙම ඒවා හැබැයි අපි මේ මොහොතේ ගන්න ක්‍රියාමාර්ග විසින් අපි ජනතාවට ඔප්පු කරලා පෙන්නනවා ආණ්ඩුව හෝ කවුරු හරි බෑ කිව්වත් මේවා කරන්න පුළුවන් දේවල් මේවා කළ හැකි දේවල් අපිට අපේ සාරියක් ව්‍යා ගන්න පුළුවන් ලෝක අනිතවලට හොඳම සාරියක් ව්‍යා ගන්න පුළුවන් අපිට අපේ කොස්ස ඉදලා හදා ගන්න පුළුවන් ඒක විකුණ ගන්න පුළුවන් අපේ හට්ටිය මුට්ටිය අපේ පිඟාන කෝප් අපිට හදන්න පුළුවන් ඒක ලෝකයේ තියෙන ඉහළම ගුණාත්මක තත්ත්වයන්ගෙන් හදන්න පුළුවන් රයිට් ඒක ඒ ඒ ඒක ඇතුලේ අපි ජනතාවට අවබෝධයක් හදලා දෙනවා ඒක පුළුවන් කියලා ඒ වගේම අපේ පවතින ආණ්ඩුවට දේශපාලන යාන්ත්‍රණයට ඒක ඒක ස්ථාවරකට ගන්න උදව් කරනවා ඒගොල්ලන්ට කිසියම් නොහැකියාවක් තියෙනවා නම් අපි ඒගොල්ලන්ට කියලා දෙනවා මුදල් නැතුව අපි රාජ්‍යයට දැනුම දෙනවා රයිට් එතකොට හැබැයි රාජ්‍ය ගන්න ක්‍රියාමාර්ගත් අපි බිමේ ඉඳලා ගන්න මේ ක්‍රියාමාර්ගත් ස්ථාවර බවට පත් කරන්න වෙන්නේ ඉතාමත් නිරෝල් සිස්ටම් චේන්ජ් එකක් සමාජ දේශපාලන පරිවර්තනයක් ඇතුළේ ඒකින්ද අපි මේ ක්‍රියාවලිය හුදකලා හට්ටියක් මුට්ටියක් හදන එකක් විදියට ලඝු කරන්නේ හරි දැන් මට මම මෙහෙම කිව්වොත් ඒ කියන්නේ දැන් මම දන්න ඔබතුමාගේ වැඩපිළිවෙල වචන කීප එක ලඝු කරන්න බෑ නමුත් සරලව ගත්තොත් ඔබතුමාගේ උත්සාහය වන්නේ මේ ග්‍රාමීය ජනතාව මේ තියෙන කුඩා කර්මාන්ත ස්වදේශීය කර්මාන්ත නගා සිටවල ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය දියුණු කරලා ඒ ඔස්සේ දෙපයින් නැගසිටට පුළුවන් අභිමානවත් ජාතියක් බිහි කිරීම වගේ සංකල්පයක්ද මේ මේක එහෙමමත් නෙමෙයි මේක එක කෑල්ලක් තමයි මේ කෑල්ල සමස්ත ශ්‍රී ලංකාව රීඩිසයින් කරන්න කියලානේ අපි කියන්නේ මම පිටක කියන්නේ ලංකාව සකපෝරුවක් කියන්නේ මැටිගුලියක් වගේ සකපෝරුවක් උඩ තියලා ලංකාව ඉඳි කරන්න ඕනේ කියලා මට හරිද ඒ කියන්නේ සමස්ත ශ්‍රී ලංකාව රීඩිසයින් කියන ප්‍රෝග්‍රෑම් එකේ ව්‍යවසායකත්ව සංවර්ධනය කියන එක ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය කියන එක එක කෑල්ලක් හැබැයි ඒකේ අධ්‍යාපනය මානව හිමිකම් රයිට් මිනිසුන්ගේ අයිතිවාසිකම් සෝෂල් රිලේෂන්ෂිප්ස් සංස්කෘතිය ආගම නේ මේ ජාතින් අතර තියෙන අසමගිය අපේ මේ මේවා නේ ජාතික ගැටලුව රයිට් ඒ මේ ඔක්කොම මේක වෙන වෙනම ඇඩ්‍රස් කරනවා දැනට අපිට පේන්න තියෙන්නේ මේ ව්‍යවසායකත්වය සම්බන්ධ ක්‍රියාමාර්ග ටිකක් තමයි මේ කාලේ. ඔව් මේ මේ කාලේ මොකද ඒකට හේතුවකුත් වුණානේ මේ අලුත් ආණ්ඩුව ඇවිල්ලා ඒ එහෙම ප්‍රශ්නයක් ගැන කතා කරන්න පටන් ගත්තා. කොරෝනා විසින් පිටරටින් එන දේවල් වලට බලපෑමක් ආවා.
එතකොට ඒක ප්‍රධාන නිශ්චිත කරුණක් වෙච්ච වෙලාවේ අපි ඒකට ඇඩ්‍රස් කරනවා. ඒක තමයි මේක මිස්මතු වෙලා පේන්න පටන් ගන්න තියෙන්නේ. දැන් ඔබ කිව්වා ඔබ කාලයක් දේශපාලනික සක්‍රියව හිටියා කියලා. සමහරට දැන් උපදී වෙනත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවුණත් ඔබ ඔබගේම ව්‍යාපෘතිය තුළ ඉන්නවා. ඔබතුමා එක්තරා කාලයකදී තිස්සමහරම ප්‍රදේශයේ විශාල වැඩ කොටසක් කරා කියලා අපිට ආරංචි වුණා. මොකක්ද ඒ වැඩ කොටස? මෙහෙම දැන් දේශපාලනිකව මම මගේ දේශපාලන දර්ශනය මාක්ස්වාදී. මම මාක්ස්වාදීෙක්. ඊළඟට මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීෙක්. ජාත්‍යන්තරවාදීෙකුට සීමා මායිම් නැහැ. ජාති වර්ග ආගම් කුල නැහැ. ඔහු මානව සමාජයේ සත්ව සමාජයේ ගහකොළ මිහිමත තියෙන සියලුම සජීවී මේ කියන විදිහට තියෙන අජීවී මම පෞද්ගලික ආජීවී කියලා මොකොත් විශ්වාස කරන්නේ මිහිමත තියෙන සියලුම සජීවී අජීවී වස්තුන්ගේ දීර්ඝකාලීන යහපැවැත්ම වෙනුවෙන් වැඩ කරනවා කඳුළු වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. හිනහව වෙනුවෙන් පෙනී හිටින්නේ. ඕනෑම සමාජයක කිසියම් අසාධාරණයක් වෙනවා නම් මිනිසෙකුට ඒ වෙනුවෙන් පෙනී හිටිනවා, ඒ වෙනුවෙන් කතා කරනවා. සතෙකුට සිව්පායකට අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා, කතා කරනවා. රයිට්. තමුන් දැන් ජාත්‍යන්තරවාදීගේ පවුල හරි විශාලයි. ඒක මේ පර්චස් 10ක 12ක තියෙන එකක් නෙමෙයි. ඒක මුළු විශ්වයේම තමයි ඔහුගේ ලෝකය. රයිට්. ඔහු සංවේදී මිනිස්සෙක්. හරි. එතකොට දේශපාලන ව්‍යාපාරයක් තෝරන්නේ දැන් දේශපාලනය කියන එක අපේ අය හිතන්නේ මේ මොකක් හරි හොරකමක් කරලා ටෙන්ඩර් එකක් අරගෙන කෝටා එකක් අරගෙන මන්ත්‍රීකමක් ගන්නවා වගේ එකක් කියලා. දේශපාලනය කියන්නේ එහෙම එකක් නෙමෙයි. දේශපාලනයට පුළුවන් අතිශය විනාශකාරී රාජ්‍යයන් ඉතාම ලස්සන තැනට ගෙනියන්න. ඒ වගේම ඉතාමත් ලස්සන දේවල් අතිශය විනාශකාරී තැන්වලටත් ගෙනියන්න පුළුවන්. මිනිස්සුන් දසලක්ෂයක් මිනිසුන්ගේ බඩ කුස පුරවන්න පුළුවන්. බඩගින්නේ තියන්නත් පුළුවන්. රයිට්. දැන් දේශපාලනය කියන එක ඒ ටූල් එක අතට ගන්න මිනිහාගේ ඒ ටූල් එක අතට ගන්න කණ්ඩායම නායකයා ගතිය තමයි ඒක තියෙන්නේ. ඒකෙන්ද දැන් දේශපාලන මගේ මුළු කුඩා කාලේ ඉඳලම දේශපාලන මොකද මගේ පියාත් ඒවට සම්බන්ධයි. අපි දේශපාලන ජීවීන් විදිහට තමයි වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ අපි අපි අපේ පෝෂණය අපිට ඇත්තටම මේ අපිව තෘප්තිමත් කරන්නේ. අපිට ආහාර හිඟයක් නැහැ. අපිට කෑම බීම ප්‍රශ්නයක් නැහැ. අපිට ජීවත් වීමේතර ලොකු අවුලක් තිබුණේ නැහැ අපිට. හැබැයි අපිට අපිට අවුලක් තිබුණේ අපි අවට මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ අවුලක් තිබුණේ. අපි අවට ජීවත් වෙන මිනිස්සුන්ට අපි අපි විවාහගත දේ අපිට කන්න බැරි වෙලා තිනවා. අපි හම්බ කරගත දේවල් අපිට විඳින්න බැරිලා තියෙනවා. මොකද අපි අවට මිනිස්සු සතුටෙන් නෙමෙයි ඉන්නේ. හරි. එතකොට තමයි අපි කල්පනා කරන්නේ මම හම්බ කරපු සල්ලි වලින් ලක්ෂයක් දෙකක් බෙදලි වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. නයි. ඉතින් ඒකෙන් තමයි අපි කල්පනා කරේ මම පුද්ගලික විදිහට කල්පනා කරේ දේශපාලන ව්‍යාපාරයක් ඕනේ. හැබැයි මේ දක්වා තිබිච්ච දේශපාලන ව්‍යාපාරවල චින්තනය මට විතරක් ගැලපුණේ නැහැ. මට ගැලපුණෙත් නැහැ. අනිත් පැත්තෙන් අපේ ජනතාවට ගැලපුණෙත් නැහැ. ඒකනේ ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්නේ. නව දේශපාලන ව්‍යාපාරය ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ දැන් අර දන්න යකත් එක්ක ඉන්න පුරුදු වෙලානේ තියෙන්නේ. නොදන්න යකා එක්ක යනවලට දන්න යකා හොඳයි කියලානේ මේ ඉන්නේ. හරිද? එතකොට නව දේශපාලන චින්තනයක් නව දේශපාලන දැක්මක් ඒ අයට තේරුම් ගන්න පුළුවන් විදිහට ආවේ නැහනේ. හරිද? එතකොට ඒ අයට අපිට මොන තරම් මහ දේශපාලන දැක්මල් තිබ්බත් අපේ ජනතාවට ඒක තේරුම් ගන්න බැරි නම් එහෙම තේරුම් ගන්න බැරි වෙනකොට අපි මේ මිනිස්සු මෝඩයෝ කියලා කියනවා නම් මේ මිනිස්සු වහල්ලු කියලා කියනවා නම් හරිද? එතකොට පරිඩේ ගෙනින්න කෙනාගේ වරදක් තියෙනවා. ඔව් අපේ පැත්තේනේ වරුද තියෙන්නේ නේ. අපි අසමත් වෙලා තිනවා ඔහුට තේරුම් මේක තේරුම් කරවන්න. නේ? දැන් මේ 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 කාලේ කතා වෙන එක මේකක් තියෙනවනේ දැන් ඔය new basic skill කියලා.
දැන් අපි අපි දකිනවා අපේ මේ ඇකඩමික් ප්‍රොසෙස් එක ඇතුලේ මේ අරගන්න හැම මේ ඔය විශ්වවිද්‍යාල වල ගිහිල්ලා ලබා ගන්න මේ විෂයානුබද්ධ දැනුම ආචාර්යවරු මහාචාර්ය වෙලා ඉන්න දැනුමට අපි කියන්නේ ඇඩ්වාන්ස් ස්කිල් කියලා. එක එක විෂයානුබද්ධ දැනුම. හැබැයි දැන් ලෝක සාකච්ඡා කරනවා ඒක ප්‍රයෝජනයක් නැහැ කියලා වෙලා ඒක කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා මේ මේ නිව් බේසික් ස්කිල් කියලා ස්කිල් එකක් නැත්තම්. ඒ කියන්නේ අර විෂයානුබද්ධ දැනුම තමුන්ගේ ජනතාව සමග ප්‍රැක්ටිස් කරන්න බැරි නම් තමුන්ගේ ආයතනයේ සේවකයොත් එක්ක ප්‍රැක්ටිස් කරන්න බැරි නම් ඒක කිසිම තේරුමක් නැති දැනුමක් කියලා. එතකොට මේ දක්වාම මේ තීන දේශපාලනය නරකනම් ඉතාමත් පැහැදිලිනේ මේ මෙතෙක් පැවති මේ දේශපාලන පක්ෂ නායකයෝ සියලුම දෙනාම අසමත් වෙලා තියෙනවානේ අපේ රට සුඛිත මුදිත ලෝකේ ඉතාමත් දියුණු රටකට ගෙනියන්න. මොන තත්ත්වෙන් කිව්වත් අසමත් වෙලා තියෙනවානේ. කරච්ච මොන මොන හරි ඇති. නමුත් අපි තාමත් පස්සේ තාමත් දුකී භාවයෙන් පෙළෙනවා. අන්තිමට ඉඩකඩම් විකුණමින් රටේ භූමිය විකුණමින් නේ ණය වෙනුවෙන් ජීවත් වෙනවා. ඒතකොට ඒගොල්ලෝ ෆේල්. ඒගොල්ලෝ අසමත්. ඊළඟට ඒ ක්‍රමයේ වෙනස් කරන්න කටයුතු කරපොමි. ඒගොල්ලොත් අසමත්නේ. ඒ ඒ වෙනස් කරන්න වැඩ කටයුතු කරපු සියලු මිනිසුන්ගේ ක්‍රියාකාරකම් විසින් ජනතාව ආපහු අර හිටපු තැනටම තමයි යන්නේ. හිටියටත් වඩා මේ මිනිස්සු අර දන්නේ අකාගේ තුරුලට යනවා මිනිස්සු. ඉතින් දැන් මේ ක්‍රමයේ වෙනස් කරන්න ආපු මිනිසුන්ගේ ක්‍රියාමාර්ග හරහත් උනේ අර තිබිච්ච එක පෝෂණය වෙච්ච එකම තමයි. ඉතින් අපි අපි පිළිගන්න වෙනවා මෙරට පාලනය කරපු මිනිසුන් සහ මේ ක්‍රමයේ වෙනස් කරන්න ආපු සියලුම මිනිසුන් අසාර්ථකයි කියන එක. එතකොට අපි ඊළඟ උපාය මාර්ගය මොකද්ද? අපි ඊළඟ ක්‍රියාමාර්ගය මොකද්ද කියන එකේදී මේ සියලු මිනිසුන් එකතු කරගත්ත පාලනය කරපු මිනිස්සු මේ වෙනස් කරන්න හවුල් වෙච්ච මිනිස්සු මේ ඔක්කොම එකතු වෙච්ච මේ නව අදහස් දරන මේ මිනිස්සු නූතන තරුණ පරම්පරාව එකතු කරගත්ත මහ සමාජ ව්‍යාපාරයක් හරහා තමයි මේ ලංකාව මේ අපි කියන තැනට පොසිෂන් කරන්න වෙන්නේ. මොකද එහෙම නොකරගත්තොත් මේ අපේ වර්තමාන තරුණ පරම්පරාව විශාල පීඩාවකට යනවා. ඔවුන් තාමත් විනාශකාරී තැනකට යනවා. මොකද මම මගේ අධ්‍යයනය නම් ඒ කියන්නේ තාමත් විනාශකාරී. ඒ කියන්නේ මම මේ අමාත්‍යංශ එක්ක වැඩ කරනවා, රටේ ආයතන එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ ඔබ ඔබ මේක සල්ලි වලින් වපුරන්න බලන්න මේ බිම. මේ හැම මිනිහෙකුටම දසලක්ෂ ගානේ අතට දෙන්න. මේ මිනිස්සු ලොකටම ඉඩම් දෙන්න. මිනිස්සු ලොකටම රස්සා දෙන්න. ඒත් මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. කවුරු හරි ලෝක බැංකුවෙන් හරි කොහෙන් ඇවිල්ලා මේ මිනිස්සුන්ට යාන වාහන දීලා මේ වගේ. ඒත් බෑ. ඒකට අර මිනිස්සුන්ට ස්විප් ටිකට් එකක් අදුනහම මිනිස්සුන්ට වෙන දේ තියෙන. මොකද මේ අධ්‍යාපනයේ ක්‍රමී විසින් මේ හදපු මිනිහා මේ උගත මේ වියත කියන්නේ අතිශය පට්ට අසාර්ථක මිනිස්සේ. ඔහුට බෑ මුකුත්. ඔහුට කිසිම අලුත් දෙයක් හිතන්න බෑ. කිසිම අලුත් දෙයක් අපි මොනවද මේ කරන්නේ? පිටරට මිනිස්සු හදපු කම්පියුටර් එකක් ටූල් එකක් අරගෙන අපි ඒක පාවිච්චි කරලා ඒ මිනිස්සු මීට අපි මේ මොහොතේ පාවිච්චි කරන හැම තාක්ෂණයක්ම මීට අවුරුදු 50කට 60කට කලින් ඒ රටවල මිනිස්සු පාවිච්චි කරපු දේවල්. අපි අද හයිවේ එකක් ගැන කතා කරමු. මම දැන් හයිවේ ලෝකෙට එන්නේ නැත්තේ මම උපදින්නත් කලින්. මේක පරිගණක වලින් මේ කරන දේවල් මම කියන්නේ ඒවා ඔක්කොම ඉඳුල් වෙච්ච වැඩ. ඒ කියන්නේ අද අපි මේ ටූල් එක පාවිච්චි කරනකොට මේ ඊයේ මීට වඩා වෙනස් ඉතාමත් දියුණු ටූල් එකක් මේ මිනිස්සු හදලා ඉවරයි. ඒතර අපි වැඩ කරන්නේ අතීතයේ ටූල්ස් එක. අපි පාවිච්චි කරන්නේ අතීත තාක්ෂණයක් එක්ක. ඒතර නූතන වර්තමාන තාක්ෂණය තියෙන්නේ අතන. හරිද? ඒතර ඒක හින්දා අපිට කවදාවත් එක එක හැප්පෙන්න බෑ. එකත් එක තරඟ කරන්න බෑ. අපිට අපි මේ මේ උපකරණ පාවිච්චි කරන පිරිසක් විතරයි. අපි අලුතෙන් මොකද ඉන්වෙන්ට් කරන්න බෑ. ඒකින්ද
අපි බරපතල අර්බුදයක ඉන්නවා. බරපතල අර්බුදයක ඉන්නවා. අපි කොහොමද මේ ලෝක තරංගයෙන් ඉවත් වෙලා අපිත් එක්ක තරඟ කරන්න බැරි ලෝකෙට අපිත් එක්ක තරඟ කරන්න බැරි අනිගිභාවනීය ආර්ථික ක්‍රියාවලියක් සහිත රටක් බවට අපි පෙරලා ගන්න එක මම කියන්නේ ඒක ඉතාමත් ලේසි ඉතාමත් සරලයි නමුත් කෙනෙකුට මේ මොහොතේ එතනත් ආයෙත් එන්නේ අධ්‍යාපන ක්‍රමවලින් දැන් මම මොනවහරි කිව්වම මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ ආපු මිනිහෙකුට එන්න පුළුවන් උත්තරේ මොකක්ද ඔව කතා විතරයිනේ ඔව කරන්න පුළුවන් ඔයිට වඩා ඒව කරන්න හැදුවනි ඈ කොහොමද ඔව කරන්නේ මේ මිනිසුත් එක්ක පුළුවන් ද කරන්නේ නේ මේ මිනිසුත් එක්ක බෑයි කියලා කියන්නේ අර මිනිහමනේ ආයි අර මිනිහත් කියනවා මේ මිනිස්සු එක්ක බෑ කියලා ඒ මිනිහත් කියනවා මේ මිනිස්සු එක්ක බෑ කියලා නේ එතකොට ඒව නිකන් මේ ෆ්‍රික්ෂන් එක කතා අපි මේ කතා කරන දේවල් නමුත් වැඩ කරන්න වෙන්නේ මේ මිනිස්සු එක්කමයි. මේ මිනිස්සුත් එක්කමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අන්න එක තමයි අපි මේ මොහොතේ new basic skill කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ මිනිහා එක්ක අපි වැඩ කරන්න ඕන. රටක සංවර්ධනය හරි රටක දිශාව තීරණය කරන්න 100% ජනතාව කැමති වෙන්න ඕනේ. 51% ජනතාව කැමති වුණාම ප්‍රමාණවත් ප්‍රජාතන්ත්‍රවාදී. ඒ 51% ලංකාවේ ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා. එතකොට ඒ 50% නායකත්වය දෙන්න දේශපාලනිකව නොවුනත් සතුගුණ සමාජ නායකත්වයක් කර දෙන්න ඔබ වගේ අය තව ඉදිරිපත් වෙන්න ඕනේ කියන එක තමයි ඔබ කියන්නේ. ඉදිරිපත් වෙන්න ඕනේ වෙන්න නැත්නම් හදා ගන්න හරි ඕනේ. ඒකද ඔබ මේ PWB Professionals Without Borders කියන සංවිධානයේ පිටවන්නේ. ඔව්. ඒ සංවිධානය ගැන පොඩ්ඩක් කියන්නකෝ මොන වගේ ඒකට තියෙන මොන වගේ ස්ට්‍රක්චර් එකක්ද එහෙම නැත්නම් කවුද ඒක ඉන්නේ? කවුද කණ්ඩායම? මෙහෙමයි මොකද්ද නූතන ලෝකයේ වටිනාම දේ? වර්තමාන ලෝකයේ වටිනාම දේ මොකක්ද? දැනුම කියලා කියන්නේ අපිට. දැනුම. මේ තරුණ මිනිසයා. මේ නූතන තරුණයා. දැනුමින් පෝෂණය වෙච්ච. එතකොට ඔබ තරුණෙක්ද? ඔව්. විශ්වාස කර ඒ කියන්නේ දැන් අපි අපි මේ වියපත් මිනිසුන් සමග කරපු දේශපාලනේ දීර්ඝ කාලයක් හදදාවලා තියෙනවානේ ඒක නිසා වියපත් මිනිසුන්ට මේක බෑ කියලා කියනවා නේද එතකොට අපි දැනුම මේ මොහොතේ අපේ තරුණය අතපත් වෙලා තියෙනවා විතරන දැනුම තියෙනවා. හැබැයි ඔහු සර්කිට් එකක් විදිහට තමයි මේ මොහොතේ ඔහු හැසිරෙන්නේ. සර්කිට් එක. ඕන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න කිව්වොත් අග්ගල කම්පියුටර් එකේ හදලා දෙනවා. ඕන ඩොකියුමන්ට් එකක් හදන්න කිව්වොත් දෙනවා. ප්ලෑන් එකක් ගහන්න කිව්වොත් එයා දානවා. කම්පියුටර් එකේ වැඩක් කරන්න කිව්වොත් ඒකට නිකන් බටන් එකක් එබ්බුවාම කම්පියුටර් එක වැඩ කරනවා වගේ ඒක වැඩ කරනවා. මේක සර්කිට් එක. ඒක හියුමනයිස් වෙලා නැහැ. ඒක හියුමනිටි නැහැ. හියුමනිටි නැති ඕනම දෙයක් සර්කිට්ස් විතරයි. පරිගණකකයයි ඔයයි මමයි වෙනස් වෙන්නේ ඔන්න ඔතනදී. හැබැයි එයාගේ වගේ අතරත් අර දේ නැත්තම් හියුමන් ක්වොලිටීස් නැත්තම් හියුමනිටි නැත්තම් ඔයත් මමත් සර්කිට් එකක් විතරයි අර පරිගණකයක් විතරයි. කඳුළු වෙන්නේ නැති අනිත් මිනිසුන්ගේ දුක වේදනාව තේරෙන්නේ නැති පීඩාව තේරෙන්නේ නැති තමන්ගේ වැඩේම කරගන්න වළිකන අනිත් මිනිසයාට ජීවිතයක් තියෙනවා කියලා නොහිතන නේ ඔයා හදා ගන්නවා මේ KPI ද මොනවද කියනවා ඊළඟට ටාගට්ස් දා ගන්නවා මේ මාසේ මේ අවුරුද්දේ මෙච්චර සල්ලි හොයන්න ඕනේ ඊට පස්සේ අර මිනිසුන්ගේ ජීවිතවල ඒ මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයේ මිනිසුන්ගේ තියෙන වමනායපාකම් ගෑනු දරුවගේ තියෙන ප්‍රශ්න ඒ මිනිසයාගේ එකක්වත් කැල්කියුලේට් කරන්න නැතුව තමයි අර ටාගට්ස් හදාන්නේ ඊට පස්සේ අර මිනිස්සු සත්තු වගේ ඒ ටාගට් සොනට වැඩ කරනවා නේ ඒ මිනිසුන්ගේ ජීවිත නෑ අපි දන්නවනේ ඔය බැංකුවල ලොකු ලොකු ආයතන මිනිස්සු මොන තරම් නේ ඉන්ෂුරන්ස් කම්පැනි මිනිහා මොන තරම් යාපු වෙනවද ටාගට්ස් ඇචීව් කරන්න මොන තරම් වළිකනවද තමුන්ගේ ඉලක්ක සපුරගන්න ජීවිතේ නෑ නෙවෙයි මිනිසුන්ට අර දීලා තියෙන පඩිය අරගන්න
මිනිස්සු කරන දේවල් right එතකොට මම කියන්නේ මිනිස්සු සිය කැමැත්තෙන් ආශාවෙන් ඒව කරන ලෝකයක් හදාගන්න අපිට පුළුවන් මිනිස්සු තනි තනි මිනිස්සුන්ගේ wealth accumulation මිනිස්සුන්ගේට ධනිය ගොඩනැගීම වෙනුවට රටක් විදිහට අපිට ධනිය ගොඩනගන්න බැරිද ජාතියක් විදිහට අපිට ධනිය ගොඩනගන්න බැරිද ඒව ෂෙයා වෙන්න බැරිද මේ මිනිස්සුන් හැමෝගේම ජීවිත අවම යහපත් ජීවිත මට්ටමකට ගෙනියන්නේ නේ ඒ යුනිවර්සල් බේසික් ඉන්කම් වගේ සබ්ජෙක්ට් එකක්ද හරිද ඒ කියන්නේ අපි කියන්නේ මේ අපි කියන්නේ හැමෝම රුපියල් 100ක් ගන්න එමුද හැමෝම එක වගේ ගේක ඉන්න හැමෝම එක වගේ කාර් එකක් පාවිච්චි කරන ලෝකයක් ගැන නෙමෙයි අපි කියන්නේ මේ හැම මිනිහෙකුටම වෙනස්කම් තියෙන්න ඕනේ හැබැයි හැම මිනිහෙකුටම උරුම වෙන්න ඕනේ යුක්ති සහගත අවම ජීවිතය මේ හැම දරුවෙකුටම අධ්‍යාපනයේ තියෙන යුක්ති සහගත අවම අයිතිවාසිකම හිමි වෙන්න ඕනේ දරුවෙකුට නේ මට පපු අමාරුවක් හැදුනහම සල්ලි තිබුණොත් විතරක් නම් ඒකට මට බෙහෙත් ගන්න පුළුවන් මාර ප්‍රශ්නයන්නේ නේ මට බයිපාස් එකක් වුණාම ජනාධිපති පස්සෙන් යන්න ඕනේ අර උදුරුලෙන් සල්ලි ඉල්ලන්න ඕනේ මෙහෙන් සල්ලි ඉල්ලන්න ඕනේ මාර ප්‍රශ්නයන්නේ මේ හැම මිනිහෙකුටම තමුන්ට අසනීපයක් හදුනහම මේ මූලික ලෙඩේට බෙහෙත් ගන්න ඕන යුක්තිසහගත අයිතිවාසිකම තියෙන්න එපා නේ එතකොට හැම දරුවෙකුටම ඉස්කෝලයක් තියෙනවනේ ඒ මූලික අයිතිවාසිකම් හැදුනට පස්සේ එක එක්කෙනාට ඊට වඩා ප්ලේන් තියෙන්න පුළුවන් කෙනෙකුට මර්සිඩිස් බෙන්ස් තියෙන්න පුළුවන් කෙනෙකුට මේ මර්සිඩිස් බෙන්ස් එක පාවිච්චි කරාට කමන්නේ හැමෝටම තියෙන හොඳම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙන රටක අර මිනිහත් බෙන්ස් එක තියෙන අයබෝන් මගේ නම චතුරංග අබේසිං අද මම ඔබව හමු වෙන්නේ e-learning.lk platform එක හරහා දත්ත විද්‍යාව පිළිබඳ හැඳින්වීමක් ලබා දීම දත්ත විද්‍යාව ලෝකයේ ඉතාමත් ප්‍රචලිත සීග්‍රයෙන් දියුණු වෙන ඉතාමත් විශාල අපසරියක් තියෙන විෂයපතයක් නමුත් ලංකාවේ මේ පිළිබඳ දැනුම අවම වශයෙන් තමයි තියෙන්නේ විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මෙම විෂය කියලා දීම ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අරමුණ සඳහා අපි ඔබ සඳහා සූදානම් කරගෙන තියෙනවා කොටස් 10කින් යුතු පාඩම් 10ක් මේ 10 තුලින් ඔබට දත්ත විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයකුත් දත්ත විද්‍යාවෙන් ඔබට තෝරාගත්ත හැකි කොටස කුමක්ද ඒ ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ නව දැනුම ලබා ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා පාකින් අර මෙයා මොකුත් නැහැ නේ ට්‍රේන් එක තියෙනවා නේ ඒ රටවල මිනිස්සු තමන්ගේ පුද්ගලික වාහන පාවිච්චි කරන්නේ වෙනම වැඩවලට දැන් ඔය කියන තර්කයේ ඔස්සේ ගියොත් අපි දන්නවා දැන් අපි දේශපාලන අධිකාරී වුණත් ගොඩක් උදම් මරනවා ලංකාවේ තියෙන නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය ගැන. දැන් ඔබ කියන්නේ ඒවා ඒ අදාළ මූලික දේවල්වත් සාමය සම්පූර්ණ කරන්නේ නැහැ කියලා. නිදහස් අධ්‍යාපනය කියတဲ့ ගන්නේ අපේ රටේ එහෙම එකක් ඔය කිව්වට නිදහස් සෞඛ්‍ය කියන එකක එහෙම අපේ රටේ නැහැ. මේ ඔය කොහෙද අපිට මේක උදාහරණ බෙන්ච්මාර්ක් එකක් ගන්න පුළුවන් මොන වගේ රටවලද? අපි මොන වගේ වෙනවද කියලා කියන එකේදී තව රටක් එහෙම තියෙනවද කියලා හොයන්න බලන්න එපා. ඒ වගේ තියෙන්නේ ඔය කියන එක කොහෙද තියෙන්නේ? තියෙන තැනුත් ඇති. දැන් ස්කැන්ඩිනේවියානු රටවල තියෙන අධ්‍යාපන ක්‍රමය ගත්තොත් තාමත් දියුණු ඉහළ අධ්‍යාපන ක්‍රමයකට යමින් තියෙනවා. ෆින්ලන්ඩ් හරි එමේ ගත්තත් දැන් කියුබා වෛද්‍ය සේවය වගේ වගත්තා. ඉවයි තියෙනවා. නේ? එතකොට හැබැයි අපිට ජීවත් වෙන්න ආසයි කියලා හොඳයි කියලා තියෙන එක තව කොහෙද තියෙන්නේ කියන එක හොයන්න ඕනේ නැහැ. දරුවෝ 1000ක් ඉන්න තැනක දරුවෝ 500ක් විතර පහසුකමක් විඳිනවා නම් මේ දරුවෝ 500ටත් ඒක විඳින්න යුක්තිසහගත අයිතියක් කියනවා කියන එක තෝරද්දී ඒක තියෙන්නේ කියුබාවේද ඒක එංගලන්තේද ඇමරිකාවේද කියලා ඕනේ නැහැ. හිතන්න ඒක තමයි මානවයා කියන්නේ මානව ගති ලක්ෂණ කියන්නේ ඒකයි මානව හුරු පුරුදු කියන්නේ ඒක තමයි මානවයා කියලා කියන්නේ ඒකයි දියුණු මිනිසයා නේ කතා කරන්න ඕනේ සිංගප්පූරුවේ අර හිමේ නේ එක්ක හේවත් නැති රටක් අපි හදාගමු නේ අවසානයේ
අපි කියන්නේ අපි ලෝකේ මේක වගේ මිනිස්සු එක විදිහට පහසුකම් භුක්ති විඳින මිනිස්සු ඒ ලෝකේ ලස්සන නැහැ. හැබැයි අවම පහසුකම් ඔක්කොටම තියෙනවා. නේ? අපි අපි කොච්චර පාරවල් හැදුවත් බලන්න කොච්චර පාරවල් හැදුවත් පාරට වාහනයක් දාගත්තාම කොච්චර අමාරුද කියන්නකෝ වාහනයක් එලවගෙන යන්න. කොච්චර මාර්ග පද්ධති වලට අපි සල්ලි වියදම් කරනවද? මොන්න මේ ණය ඔක්කොම ගොඩ ගහිනවනේ ඒනොට අපිට පාරේ යන්න බෑනේ. පාරේ යන්න බෑ. මේ මොකද්ද ඒකේ තේරුම? මොකද්ද ඒකේ තේරුම? ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නෙට ඇඩ්‍රස් කරන්න නැතුව වෙන එකකට නේ අපිට අපිට හොඳ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් ඕනේ. අපේ සිටිස් ප්ලෑන් වෙන්න ඕනේ හරියට. විනාගර ප්ලෑන් වෙන්න ඕනේ නේ කවුරු හරි කිව්වොත් හයිවේ හොඳද නැද්ද කියලා මට කිව්වත් මට කිව්වොත් මේ හදන හයිවේ හොඳද නැද්ද කියලා මං කියන හයිවේ හොඳයි හැබැයි ඒකට අපිට පාලනය කර හැකි මුදලකින් අපිටත් ඒක කන්ට්‍රිබියුට් කරලා ඒ වැය කරන මුදල සල්ලි විදියට අපිට පරිවර්තනය වෙනවා නම් ඒ ගන්න ණය ගිවා ගන්න පුළුවන් යුක්තිසහගත ක්‍රමයක් තියෙනවා. මේ හාබරේක හදුවට ප්‍රශ්නයක් නැහැ. අන්තිමට හාබරේක විකුණන්න ඕන. හාබරේක විකුණන්න ඕන. එතකනේ එතනනේ ප්‍රශ්නේ ඉන්නේ. ගුවන් තොටුපළක් හදුවට කමන්නේ 10ක් හදන්න. ඒක ආර්ථික ප්‍රතිලාභ අරගෙන ඒ ගත්ත ණය ගෙවලා ඒව පවත්වාගෙන යන සාර්ථක ව්‍යාපාර නම් ඒක කරන්න. හරිද? ඔහරද දන්නේ. දැන් මම දැන් දැන් අපි මෙහෙන් හයිවේ එකක් හදනවා. හැබැයි මේ පැත්තේ මේ මාර්ගයේ දෙපස තිබිච්ච වෙළඳ පොළ සහ මුලින්ම විනාශ කළා. තැඹිලි ගෙඩිය විකුණපු එක පන්සලට ගිය එක කෝවිලට ගිය එක පාරේ යද්දි නාලා තැන්වල කඩවලින් කාලා ඒගේ ඔක්කොම මේ පැත්තේ විනාශ වෙමින් යනවා. ආර්ථික ජීවිතයක පැත්තකින් මේ පැත්තේ මේ මාර්ගය පාවිච්චි කරලා මොනවටද යන්නේ මිනිස්සු බිස්නස් කරන්නද යන්නේ අතලොස්සක් මිනිස්සු යන්නේ නැති මිනිස්සු කතරගම යනවා රිහිනේ යනවා පාරවල් වල වාහන නැහැ සමහරක් හයිවේස් වල වාහන නැහැ ඔහේ එක්කෙනෙක් දෙන්නේ කියනවා ඔබ හිතන විදිහට ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය වැටෙන තිබ්බේ කොහින්දල කොහටද මූලික මාර්ග පද්ධති දෙකක් වැටෙන්න තිබුණ අපිට පළවෙනිම අපිට වැටෙන්න තිබුණේ දුම්රිය මාර්ග පද්ධතිය ඒ කියන්නේ මෙහි ඉඳලා යාපනයට යනකම සියලු අපේ වගා බීම් උතුරු නැගෙනහිර ගෝවි බීම් මේ සියල්ලම ආවරණය වෙන පරිදි දුයි මාර්ගයක දුම්රිය මාර්ගයක් වැඩෙන්න තිබුණේ. ඒකට බාන ප්‍රවාහන දුම්රිය සේවය දිනුවත් එක්කම. ඒකත් ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒකට පැරලල් අපිට මාර්ගයක් ගෙනියන්න තුන එකපාරටම ට්‍රේන් ලයින්ස් මේවරව මේවා නමුත් මූලික වශයෙන්ම එන්න තිබුණේ ඒකෙන් අපිට තිබුණා මේ අපේ ආහාර ගොවිද්‍රව්‍ය ප්‍රවාහනය පොහොර තෙල් මේකට ගත මේනේ මේ අධික මිල 90%කින් කපලා දාන්න. ගොවි බිමේ ගෝවා ගෙඩියක් රුපියල් 720-725ට එන්නේ මෙහි කිලෝ එක රුපියල් 50-100ට. නාස්තිය 60-70ක් ට්‍රාන්ස්පෝර්ට් වල නාස්තිය. හරිද? එතකොට අපිට තිබුණේ මේ සියලු ගොවි බිම් හරහා යන දුයි මාර්ගයක අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියක් ගෙනියන එක කරා නම් මේ ආහාර වේදම right ඒවා මේ ඔක්කොම සිරණෝගෙන් කපන්න දුණා දැන් අපිට වැඩ දැන් මේ වෙලාවෙත් මං කියන්නේ අපිට හදන්න දුන්නේ අධිවේගී මාර්ගය නෙමෙයි මේ දැනට තියෙන පාරවල් වල දැන් අපේ මේ වාහන තදබදයේ තියෙන මේ නගරාශ්‍රිතවනේ නගර. ඒතර නගරාශ්‍රිතව ටවුමින් එහාට ගියාම ඉතින් ඕනතරම් ඉඩ කඩන් ලොකු ඒවා ප්‍රශ්න එච්චර ඉෂුස් නෙමේ. ඒවා මේ ඕවර්හෙඩ් බ්‍රිජස් වගේ වයින් ඒවා පියමන් කරලි වෙලා දැන් මේ පාරවල් වලට සමාන්තරව ටෝල් ටැක්ස් ගෙවලා පාවිච්චි කරන්න පුළුවන් වෙනම ලේන්ස් දෙකක් අපිට ගෙනියන්න තිබ්බනම්. මේ පාරට සමාන්තරවම අපිට ලේන්ස් දෙකක් ගෙනියන්න තිබ්බනම් එතකොට අර පාර දෙපැත්තට බලපෑමක් සිද්ධ වෙන්නේත් නැහැ. අර ඉදිරිවිච වෙළඳ ආකෘතියට බලපෑමක් වෙන්නේත් නැහැ. හයිවේ එකේට තරම් දැවැන්ත ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ. එතකොට පාරත් එක්කම තමයි අපි යන්නේ. මේ පාර එතකොට මේ පාර ගොඩ කරලා අර කුඹුරු ගොඩ කරලා එන ප්‍රශ්න එන්නේ නැහැ මේ තරම්. රයිට්?
පුෂ්කරන්න වෙන්නේ මොකද මිනිසුන්ව පුෂ්කරන්න ඉඩ තියෙනවා මේ කොළඹෙන් එහාට යනකොට පාරවල් දෙපැත්තේ ඕන තරම් ඉඩ හරිද බැරිම තැන් වල මේ ඕවර්හෙඩ් බ්‍රිජ් එකකට යනවා මිසක් එහෙම කළා නම් මේ අධිවේගී මාර්ග පද්ධතියට යොදන සල්ලි වලින් කාලකින් මේ අපිට තිබුණ මේ ප්‍රශ්නේ විසඳ ගන්න අදටත් මං කියන්නේ මේ දැන් මම කියන්නේ සමාජ සංවර්ධනයේ ණයට ගන්න ඕනේ නැහැ කියලා මං කියන්නේ. එතකොට අපිට කරොත්තු දෙ දැන් මේ වෙලා තියෙන එක ඉඩකඩම් විකුණලා ණය ගෙවන්න වෙලා සාමාන්‍ය සරල ව්‍යාපාරික න්‍යායක් යොදන තියන්නේ නේ අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ ආදායම ලැබෙනවා නะ. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකෙන් ආදායම එන්නේ නැත්නම් කඩේ බංකොලොත් වෙනවා. ඒකනේ මේ සංසිද්ධිය තියෙන්නේ මේ සරල ව්‍යාපාරික සංසිද්ධිය. ඊළඟට අපි මේ මේ කියන්නේ මේ අපිට තේරෙන්නේ නැති වුණාට සමාජ පතුලේ සිද්ධ වෙන විනාශයන් උපරිම මට්ටමට යමින් තියෙනවා. උපරිම මට්ටමෙන් ආර්ථික ජීවිතවලට බල කරන බලපෑම අතිශය විනාශකාරී. ඒකෙන් දැන් මම කියන්නේ අපේ මේ ආර්ථික සැලැස්ම ලංකාව කොහෙද පොසිෂන් කරන්නේ? ලංකාව ලෝකේ කොතනද ගෙනියන්නේ කියන එක පිළිබඳ කිසිදු අවබෝධයක් වර්තමාන පාලකයන්ට සහ මෙලට උගතුන්ට ව්‍යාපාරිකයන්ට පවා වියතුන්ට පවා කාටවත් එහෙම එකක් නැහැ. ලංගදී ලංකාවට ලැබෙන්නේ දුම්රිය මාර්ගයක සැල මේ ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය අතරමඟ නතර කිරීමක් සිද්ධ වෙනවා රජයෙන්. ඒක ගැන අපි අදහසක් තියෙනවා. මෙහෙමයි මම කියන්නේ. දැන් දුම්රිය මාර්ග හරි අහසින් යන්නේ හරි මම කියන්නේ මේ මහා සැලැස්මක් හදන්න ඕනේ ලංකාවට. ඒකට කාලවකවානුවක් හදන්න ඕනේ. ඉන්ෆ්‍රේකට අවදි හදන්න ඕනේ. නේද? એટલે ඒ ඒ ඒ අවදිත් එක්ක තමයි එකතු කිරීම කෙරෙන්න ඕනේ. මේ පැත්තෙන් ආර්ථික සංවර්ධනය හැදෙන්න ඕනේ. එහි ප්‍රතිලාභ ඉන්වෙස්ට් කරන්න ඕනේ. රයිට්? ඒ එහෙම යන්න ඕනේ. දැන් අපි එයාපෝට් එක විදියට මේ පාර දැන් මොනෝරේල් එකේ හැබැයි මොනෝරේල් එක ආවට අඩුම වශයෙන් මොනෝරේල් එක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපේ මිනිහා හැදිලවත් නැහැ. මොනෝරේල් එක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට මේ අපේ මිනිසෙක් හැදිලත් නැහැ. ඊළඟට ඔය කියන එක ආපු ගමන් ඊට වඩා වෙනත් ප්‍රශ්නයක් ඒක හරහා මතු කරනවා අපේ. දැන් අපි හරි කොටටනේ හිතන්නේ මහසලස්මක් නැතුවනේ හිතන්නේ ඒ ඒ එතනදී අපිට පේන්නේ මේක ව්‍යාපෘතියක් ආව මේක කොමිස්සින්ද මොනවාරින්ද මේක චීන ප්‍රශ්නයක් අර එහෙ ප්‍රශ්නයක් කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ ව්‍යාපෘති මේ දැන් ඔබ දන්නවනේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරනකොට ඉතාමත් කුඩා සිල්ලර කඩයක් කරත් ඒකම තමයි රටකටත් තියෙන්නේ අපිට ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕනේ මේක විකුණන්න ඕනේ ඒකෙන් ලාභයක් තියෙන්න ඕනේ ඒ නලාවෙන් කොටසක් ඉන්වෙස්ට් කරන්න ඕනේ නේ. ඔව් එතෙන්දී මම මෙහෙම කරනවා දැන් මහා සැලැස්මක් තියෙනවා කියමු අපි වසර ගණනාවක ලොකු සැලැස්මක් හදනවා. නමුත් ඊට පස්සේ අවුරුදු පහෙන් පහට අපේ රටේ ගොඩක් රට දේශපාලන අධිකාරිය මාරු වෙනවා. එතකොට ඒගොල්ලෝ මේ ප්ලෑන් එක කන්ටිනියු කරන්නේ නැහැ නේද? ඒක තමයි අපි කියන්නේ මාරු නොවන දේශපාලනයක් ඕන කියලා. කොහොමද මේ මාරු නොවන දේශපාලනය හදන්නේ? පුළුවන් ඒක කරන්න. නේ. ජනතාව තමයි ඒක තීරණය කරන්නේ. ජනතාවට තීරණය නම් මේ ආණ්ඩුව හොඳයි මේ ආණ්ඩුව අපි අරගෙන යනවා ජනතාවට ඒක සාක්කුවට දැනෙනවා නම් ජනතාවට ඒක දැනෙනවා නම් ජනතාව ඒ ආණ්ඩුව මාරු කරන්නේ බොරුවෙන් කාටවත් බැහැනේ යහපත් ආණ්ඩුවකට එරෙහිව මිනිසුන්ට කතා හදන්න බෑනේ එරෙහිව මත හදන්න බෑනේ මතවාද හදන්න හේතු තියෙන්නේ බෑ ඩබල් ට්‍රිබල් කරලා හදන්න පුළුවන්. හැබැයි ඒකට මූලික හේතුවක් තියෙන්න පාර. අපි කියන්නේ ගින්නක් නැතුව දුමන් නැගින්නේ නැහැ කියලා. නේ? ඒ වගේ ආණ්ඩුවක් නිවැරදි දැක්මෙන්ද තමුන්ගේ ජනතාව ඉස්සරහට අරන් යනවා නම් ජනතාවට එහෙම කරනවා කියලා තේරෙනවා නම් ඒ ආණ්ඩුව ජනතාවට ආදර්ශ සපයනවා නම් රයිට් අපි ඔක්කොම දුක් විඳිමු. නේ අපි ටික කාලයක් රයිට් අපිත් මේ පරිත්‍යාගයන් කරන්න ඔබත් මේ පරිත්‍යාග කරන්න ඒ මහා ආදර්ශයන් උඩින් සපයන්න පුළුවන් නම් මං කියන්නේ ඒ ආණ්ඩුව කවදාවත් පරාජය කරන්නේ නැහැ මේ ඔය මොන ව්‍යවස්ථාව තිබ්බත් ජනතාව දැන් ඔය පුටින් ඉන්නේ සැරෙන් සැරේ එක එක විදිහට හදාගන්නේ ජනතාව ඉඩ දෙයි ජනතාව ඔබතුමා ඉන්න ඔබලා මේ රට පාලනය කරන්න මං කියන්නේ එහෙම ඕනේ හැබැයි එහෙම එකක් නැහැ නේ.
දැන් ඉන්න අයටත් නැහැ ඊළඟට ඉන්න අයටත් නැහැ ජනතාව අර මේ ඔන්නෙ මේකත් එක්ක විඳලා මැරිලා යනවා මෙච්චර ගල් හිටියකින් තැනට ඇවිල්ලා තියෙන ජනතාව මේක තමයි ප්‍රශ්නේ දැන් මම සාකච්ඡාවේ අවසාන භාගයේදී ඉන්නේ මම නැවතත් ඔබතුමායෙන් අහනවා දැන් ඔබතුමා කිව්වනේ දැන් ජනතාව එහෙනම් ඔන්නෙ මේකත් එක්ක ඉඳලා යනවා කියලා දැන් ඒක විනාශ කරන්න ඔබතුමා කරන කාර්යභාරය මැදිහත් වීමක් වෙන්නේ කොහොමද දැන් වෙලා තියෙනවා මේ සාකච්ඡාවට පව ඔබ මාව කැඳවන්නේ ඔය සංවාදයේ ඔය සන්දර්භයේ ඇතුළෙනේ මේ දැන් මම දන්නවා අපේ රටේ ජනතාව මට කොච්චර ආදරේද කියලා. අපේ රටේ ජනතාව මාව දැනගෙන හිටියේ නෑ. පොලිසියට ගියත් මට සලකනවා. බැංකුවට ගියත් මට සලසනවා. හරි. මම මාර්ග නීතියක් කඩනවා වෙන එක වැරදි වෙන්න පුළුවන්. මම සමහරවිට මම හයි ස්පීඩ් ගිහිල්ලා අල්ලනවා. හැබැයි ඇල්ලුවත් ඒ පොලිසිය මහත්තයා මට ඒ දඩේ හරි කරන්න දෙතුන් බාරක් හිතනවා මේ අජිත් මහත්තයා නේද කියලා. හරිද? ඒ එතෙන්දි මට එනවා දැන් ගැටලුව. දැන් ඔබතුමා හදන්න අදහස් කරන සමාජය අපි හිතමු සාධාරණ දියුණු සමාජයක් කියලා. එතකොට ඔබතුමා බලාපොරොත්තු වෙනවද මේ වගේ දේවල් පොලිසිය දාරිය? මම ඔබට කියන්න හදන්නේ නෙමෙයි මම කියන්න දන්නේ මේ රට වෙනුවෙන් කවුරු හරි පෙනී හිටිනවනම් ජනතාව ඔහුට ආදරය කරනවා. ජනතාව ඔහුට ආදරය කරනවා කියන එකයි මම කියන්නේ. හරිද? මම කියන්නේ නීති කඩලා එහෙම යනවා කියන එක නෙමෙයි. හරි? දැන් අපි කියන්නේ මම මේ ඉදිරිපත් කරන ප්‍රශ්නේදී මම ඉදිරිපත් කරන මතවාදයේදී මිනිස්සුමට ආදරය කරනවා. මිනිස්සුමට ආදරය කරනවා කියන එක එකකින් කියන්නේ රයිට්? මේ බැංකුවට ගියාම පොලිමේ ඉන්න දෙන්නේ නැහැ මට. චෙක් එක අරගෙන ගිහිල්ලා බැංකුවේ මහත්තයා ඇවිල්ලා සර් ඉන්න කියලා වෙලා මේක ගෙනත් දෙනවා. මොකද්ද ඒකෙන් මේ රටේ ජනතාව කියන්නේ? මේ රටේ ජනතාව නායකයෙක් බලාපොරොත්තු වෙනවා. නිවැරදි දැක්මක් සහිත මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒ මිනිසුන්ව තීරුම් ගැනීමේ හැකියාව මේ රටේ මිනිසුන්ට තියෙනවා. මොන් මිනිස්සු වහල්ලු නෙමෙයි. මේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි. මේ මිනිස්සු බයියෝ හරි ටොයියෝ හරි නෙමෙයි මේ මිනිස්සු. මේ මිනිසුන්ට සත්‍ය හරිදේ අවංකව කියන දේ තේරෙනවා. ඒ තේරුණාම මේ මිනිස්සු ඒකට රෙස්පොන්ඩ් කරනවා. එහෙම හරි. දැන් අපි මෙහෙම හිතමු. අපි කියනවා හරි. ඇත්තටම මේ වගේ පුද්ගලයන් සමාජයෙන් ඉස්මතු වෙනවා. අපි උදාහරණයක් ඔබතුමාම ගමු. ඔබතුමා ඊටාම හොඳ දැක්මකින් මේ වැඩේ කරන් යනවා. ස්වභාවිකවම ඔබතුමාට ජනතාව එක්රැස් වෙනවා. ඔබතුමා ජනතාව ඔබතුමා ආදරය කරනවා. යම්කිසි දවසක ඔබ දේශපාලන අපි උපකල්පනය කරමු ඔබ දේශපාලනට ආවා කියලා. ප්‍රසිද්ධ දේශපාලනය ඔබ නියැලෙන්න පටන් ගන්නවා. ඔබට ඡන්දත් හම් වෙනවා. ඔබ රටේ නායකයෙක් දේශපාලන නායකයෙකුත් වෙනවා. මෙතෙක් කල් අපිට තියෙන අත්දැකීම තමයි එහෙම වෙච්ච හැමෝම මේ සිස්ටම් එකේ ගොදුරක් බවට පත් වෙනවා. ඔබ කොහොමද එහෙම නොවි මම ඉස්සෙල්ලත් ඔබට උත්තරයක් කියන්නේ මෙච්චර කල් එහෙම වුණා මෙහෙම වෙන්න බැරිද කියන එක. ඒක බලාපොරොත්තුවක්. එහෙම ඔක්කොටම හිතන්න පුළුවන්. නමුත් ලෝකේ මේ දැන් මේ කොරෝනා එන්නත් අපි එහෙම හිතලා නෙමෙයි. හොඳ වගේම නරකත් ඒ විදිහට එන්න පුළුවන්. මිනිසුන් අතර කරන අපි ගණදෙනු වලදී දැන් ඔබ ආයතනයේ ආයතනයක් ඔබ කරනවා නම් ඔබ ආයතනයේ මිනිසුන් පිළිබඳ විශ්වාසය 탁සේරුව ඔබ ගොඩනගා ගන්න යහු කරන කියන දේවල් හැසිරීමත් එක්කනේ මේ ඒ වගේ තමයි අපිට ඒ අවධානම ගන්න වෙනවා අපිට මේ මහා ආදර්ශයන් සපයන්න වෙනවා මිනිසුන්ට අපි අතින් සුළු හෝ වැරද්දක් වෙන්න ඉඩ තියන්න බෑ මානව සමාජයක මානවීන් විදිහට කෙරෙන වැරදි මිනිසුන්ට තියෙන්න පුළුවන් ජීව විද්‍යාත්මක සංසිද්ධි ඒ ජීව විද්‍යාත්මක එහෙම නැත්නම් මිනිස්සු නෙමෙයිනේ නේ අපි මිනිස්සු විදිහට සමාජයක කරන කියන දේවල් තියෙනවා හැබැයි ඒවා ගණන් ගන්න ගියොත් මිනිස් සමාජේ කරන්න කිසිම දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ ඔබ තරුණ අවදීදී ගෑනු ළමෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් හදාගනි ජීව විද්‍යාත්මකයි ඔබ ඒ ඒ ඒ ප්‍රේම සම්බන්ධය කුමන හේතුවක් මත හෝ අතහැරෙන්න පුළුවන් ඔබ තව ප්‍රේම සම්බන්ධයක් හදාගනි right ඒ ඒ ඒ ඒ සංසිද්ධිය ආව කෙල්ලෙක් එක්ක යාළුවා මේ කෙල්ල අතහැරියා ජීව විද්‍යාත්මක සංසිද්ධිය හැබැයි කාගෙන් හරි සල්ලි ටිකක් අරගෙන ඒකාවව මිනිහට දිනේට ගෙව්වේ නැත්තම් ඒක ජීව විද්‍යාත්මක සංසිද්ධියක් නෙමෙයි ඔබ මිනිහෙකුට දීපු පොරොන්දුවක් කඩ කරොත්
ඒක ජීවවිද්‍යාත්මක සංසිද්ධියක් නෙමෙයි. රයිට්. ඔබ ඔබ මේ සම්මත නීති වලට එරෙහිව නේ ඔබ මද්‍රව්‍ය හරි වෙන මොකක් හරි දෙයක යෙදෙනවනම් ඒක ජීවවිද්‍යාත්මක නෙමෙයි ඒවා. ඒකින්ද මම කියන්නේ මානව සමාජ මිනිසුන් විසින් කරන වැඩවලදී තමුන්ගේ දේශපාලන නායකයන් කරන කියන දේවල් එක තමයි මිනිස්සු විශ්වාසය ගොඩනගා ගන්න වෙන්නේ. විශ්වාසයක් නැතුව කවදාවත් ඉස්සරහට මේ ආයතනයවත් එක්ක වැඩ කරන මිනිස්සු විශ්වාස නොකර යට වැඩ කරන්න බෑනේ. සාධක විශ්වාසයේ බින්දිනකම් විශ්වාසය වැඩ කරන්න වෙන විශ්වාස කරන්න වෙනවා. ඒකින්ද මම කියන්නේ අනාගත දේශපාලන නායකයා කවුද කින්ද බන්ද කියන ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ සඳහා සුදුසුකම් සැපිරෙන ඒ සඳහා වන ව්‍යාපාරය ඒ සඳහා වන මානව සම්පත් ටික ගොඩනගා ගන්න එපේ අපි නේ. ඒ තමයි PWB එකට නායකත්වය දෙන තරුණ කණ්ඩායමක් මේ වෙලාවේ ඉන්න ඕන්. විශේෂයෙන්ම අතිවිශිෂ්ට දැනුමක් තියෙනවා. ඒ වගේම ඒ සර්කිට් මගේ පැත්තෙන් මම ඒවට මානුෂික ඒවා මානුෂීයකරණය කරමින් යනවා. මම ඔවුන්ට මම මානුෂීය ගුණාංග උගන්වමින් යනවා. රයිට්. ඒ පරිපූර්ණ මිනිසා නිර්මාණය කිරීමේ වගකීම තමයි මේකේ මට බාර වෙලා තියෙන්නේ. අඬන, දුක දැනෙන, නේ තමුන් රස්සාව, තමුන්ගේ රස්සාව අනිවාර්යයෙන්ම දිනු කරන්න. සල්ලි නැතුව මොකක් කරන්න බෑ. ආර්ථික සෞභාග්‍ය වනේ. මම කියන්නේ ආර්ථික සෞභාග්‍ය ගොඩ නගන ගමන්ම ඊට සමාන්තරව තමුන් උපන් බීම ගොඩ නැගීම කිලි පස්ස. කොහොමද කෙනෙක් ඒ PWB එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? සුසුකමක් අවශ්‍යද? නෑ 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 නෑ. මම කියන්නේ මනුස්සකම විතරක් තිබුණාම ඇති. මනුස්සකම තමයි සුසුකම. මනුස්සකම තමයි මානව සමාජයේ ප්‍රගමණය වෙනින් වැඩ කරන්න තියෙන කැමැත්ත විතරයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ අපිට විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. දැන් සංජය මෙහෙමයි. මම මේ තරම් දේශපාලන කරුණු ගැන පළවෙනිවට තමයි මේ කතා කරේ. හරි. තමයි ඉතින් ඔය හට්ටි මුට්ටි ගැන නෙවෙයි මිනිස්සු කතා කරන්නේ. නමුත් අපි රටක් විදියට බරපතල අභියෝගාත්මක තැනකට මූණ දෙමින් ඉන්නවා. සාල ප්‍රශ්න කන්දකට අපිට මූණ දෙන්න වෙනවා ඉදිරියේදී. කොරෝනා මේ ප්‍රශ්න මොකද අපි අපිට ඒවට ඔරොත්තු දෙීමේ ආර්ථික හැකියාව නැහැ රටක් විදියට. අපි මිනිස්සු බරපතල ආර්ථික අර්බුදයකට යන නායකයන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ ඒවට උත්තර දෙන්න. මේ වෙලාවේ මිනිස්සුන්ට සල්ලිම නෙමෙයි ඕනේ, නායකයව දැනගන්න ඕනේ. මේ වෙලාවේ මිනිස්සු ඉල්ලා හිටින මොරාල්, මේ මිනිස්සු ඉල්ලා හිටින නායකයන්ගෙන් විශ්වාස සහගත වගන්ති, වාක්‍ය වාක්‍ය වලට පමණක් සීමා නොවී ක්‍රියාමාර්ගිනුත් පෙන්වන්න. වාක්‍ය වලිනුත් ගෙනියන්න පුළුවන්. වාක්‍ය වලට මිනිස්සුන්ට, කියන්නේ වගන්ති වලට මිනිස්සුන්ට, මොකද මිනිස්සු ජීවත් වෙන්නේ ආහාර වලින්ම නෙමෙයි. ජීවත් වීම සඳහා වන මේ මානසික හයිය මිනිස්සුන්ට ඕනේ. මිනිස්සු තව මාස 6ක් බඩගින් ඉන්න කිව්වොත් අපිට තියෙන්නේ 7 වෙනි මාසේ කෑම ලැබීම ස්ථිර කරන්න එපා අපි. හයක් ඉන්න කියන්න ඕනේ මිනිස්සු ඉඳි වේලක් කාලා. හැබැයි 6 වෙනි මාසේ ඉවර වෙලා පළවෙනි දවස් ඉඳලා ආහාර ලැබෙනවා කියන ඇෂුරන්ස් එක දෙන්න ඕනේනේ. ඒකට ඒක නොදී බෑ මිනිස්සුන්ට මෙහෙම ඉන්න කියන්න. ඒකට මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක්. right ඉතින් නායකයන්ට පුළුවන් වෙන්නේ ජනතාව තුළ මේ confidence විශ්වාසය ගොඩනගන්න. ඒ විශ්වාසය ගොඩනගන්න බෑ බලමු නේ, කරලා බලමු. ඉතින් නේ අපි මෙහෙම කරනවා නෑ, එහෙම බෑ. විශ්වාසය ගොඩනගන්න වෙන්නේ ස්ථාවර වචනවල, ස්ථාවර වැඩපිළිවෙළවල නේ. ලීසින් කම්පැනි අපේ මිනිසුන්ට ආදායමක් නැහැ ලීස් එක ගෙවා ගන්න. මිනිසුන්ට ආදායමක් ලීස් එක ගෙවා ගන්න. හරි. එක ලීසින් කම්පැනි එකෙන් නැහැ ඉල්ලනවා, එකකින් නැහැ කියනවා, එකකින් කපනවා මෙහෙනවනේ. මිනිස්සු කොහොමද ගෙවන්නේ? මේ ඔක්කොම ලීසින් කම්පැනිෙන් සීස් කරන්නද? රටේ තියෙන ඔක්කොම වාහන, රටේ තියෙන වාහනෙන් 99%ක්ම ලීස් කරලා තියෙන්නේ.
එතන ගෙවා ගන්න බැරිනොත් මේ ඔක්කොම ගිහිල්ලා අර මේ මේ ලීසින් කම්පැනි සීස් කරන්නද? ඈ කරන්න බෑ. ඒකයි මං කියන්නේ මේක ගණන් ගන්න එපා කියලා. අර ඔක්කොම අනම් යන්නකෝ බන්න ලීසින් කරමු කම්පැනි මේ ඔක්කොම. මොනව කරන්නද තරංගි? මොනව කරන්නද? කාට විකුණන්නද? අරගෙන ගිහලා කාට විකුණන්නද? කාටද ගන්න පුළුවන්? කාටද සල්ලි දෙන්නේ? හැබැයි ඒක එහෙම එහෙම තීරුම් කරන්න බෑ අපේ සමාජයට තීරුම් කරන්න කවුරුත් නැහැ. ඒකෙන් ජනාධිපතිවරයා කියන්න ඕනේ කාගෙන්වත් ගන්න එපා ඇච්චර. ඒ නීතිය. අර එතුමා කියන්නේ මේ සර්කියුලර් එක තමයි මං කියන එක කියලා. එතුමාට කියන්න පුළුවන් එහෙම. නේ? ඒ ඒ ඒ ඒ ඒ ඒ දැක්ම තියෙන්නේ බෑ. දැක්ම තියෙන්න ඕනේ. රටවල් වැටෙන්න බෑ තනිකර ලංකාව විතරක් හුදකලා ගල වැටෙන්නේ නෑ මොකද ලංකාවට ලංකාවට ණය දීලා තියෙන ලෝකෙන් ලංකාවෙන් ලංකාවත් එක්ක ගනුදෙනු කරන මහ ලෝකයක් තියෙනවා මේ ඔක්කොම කෙලින් ඉඳලා ලංකාව විතරක් බිමට වැටෙන්නේ නේ හැබැයි ඒ දැක්ම මේ නායකයට නැහැ මේ නායකයන්ට නැහැ ඒ දැක්ම ඒක තමයි කියන්නේ ඔබට තේරෙන්නේ නැත්නම් අපෙන් අහන්න PWB කියන ආයතනයේ හැදී මේ ආණ්ඩුවට එරෙහි වෙන්න නෙමෙයි. පවතින ආණ්ඩුව කොයික වුණා? ඕ ඕනම ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ හරි මහින්ද රාජපක්ෂ හරි ඔබට නොතේරෙන දෙයක් තියෙනවා නම් මේ මහ සමාජෙත් එක්ක ඒක සාකච්ඡා කරන්න. රයිට් අපි කියන්නම් ඒක කරගන්න ඕන විදිය. නේ ගෝඨාභය මහත්තයා ඉන්න ජීවිත කාලෙම ඉන්න ඒ ප්‍රශ්නයක් නැහැ. නේ අපි අපි කියන්නේ ඔය හැබැයි රටක් හදන්න පුළුවන් ජනාධිපති රටේ නායකයාට තියෙන්න ඕනේ දැක්ම. නේ? ඔහු කියන්න ඕනේ. බැංකුවට ඔහු නිල නිවේදනය දෙන්න ඕනේ. ලීසින් කම්පැනියට ඔහු අවසාන නිවේදනය දෙන්න ඕනේ. රයිට්? ඉස්පිරිතාලේ ජනතාවට ඔහු අවසාන නිවේදනය දෙන්න ඕනේ. නේ? ආයතන වලට මිනිසුන්ට පඩි ගෙවීම සම්බන්ධ වලින්. නේ? මිනිසුන්ට පඩි ගෙවන්න ඕනේ. Hi everyone, welcome to the Arduino course with elearning.lk. I am Jehan from Igniter Space. මේ කෝස් එකේදී අපි ඉගෙන ගන්නෙ කොහොමද මේ Arduino තාක්ෂණය භාවිත කරලා අලුත් රොබෝට්ස්ලා නිර්මාණය කරන්න කියලා. කෝස් එක අවුරුදු 8න් ඉහළ ඕනම දරුවෙකුට ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කියලා දෙන කන්සෙප්ට්ස් භාවිත කරලා ඕගලන්ට පුළුවන් තනියම ක්‍රියේටිව් රොබෝට්ස්ලා නිර්මාණය කරන්න. ටෙක්ස් 6ක් කරනවා ලෙසන්ස් 20කින්. ඉතින් හැම ප්‍රොජෙක්ට් එකේදීම අපි කියලා දෙනවා කොහොමද අලුත් රොබෝටික් නිර්මාණය කරන්න කියලා. ඉතින් අදම elearning.lk වෙබ්සයිට් එකට ලොග් වෙලා මේ කෝස් එක view කරලා බලන්න කොහොමද ඔයගලන්ට අපිත් එක්ක එකතු වෙලා රොබෝටික් ලෝකය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔය stimulation packages ලෝකෙට එන්නේ ඔය සංකල්පේ එන්නේ මිනිසුන්ට ආයෝජනය කිරීමේ ජනතාවගේ ආයෝජනය කිරීමේ හැකියාව නැතුනහම රාජ්‍ය විසින් ආයෝජනය කරන්න ඕනේ කියලා. රාජ්‍ය විසින් ආයෝජනය කරන්න ඕනේ. ඒතර මේ මොහොතේ මේ මුදල් මිනිසු අතර යවන්න ඕනේ. මේ වෙලාවේ ආයෝජනය කරන්න ඕනේ. මිනිසුන්ගේ පැවැත්ම ස්ථාවර කරන්න ඕනේ. ගෙදර හිටියත් මිනිසුන්ට මුදල් එන්න ඕනේ. නේද? මේක දැනෙන්න අරින්න හොඳ නැහැ. මොකද රටක ජනතාවගේ මානසික බිඳවැටීම අවසානයේ අතෙන්ට බලපානවා වරපතල විදියට. සමස්ත සංවර්ධනයට. ඒතර ලෝකෙ එහෙමනේ ගෙවල් වල හිටියන් සල්ලි දෙනවා. දැන් ඔය ඕස්ට්‍රේලියාව, කැනඩාව අර එහෙම කාටත් ඒක ප්‍රශ්නයක් නෑ ගෙවල් වලින්. පඩිය යනවා. මිනිසුන්ගේ පඩිය ආයතනයට ගෙවනවා. මිනිසුන්ගේ පඩිය ආයතනයට ගෙවනවා. මේ ඇප් එකක් දීලා දෙනවා. ඒ ඇප් එකේ තමුන් යන්නේ නැ දැන් ඔක්කොම තමුන්ගේ අතේ ෆෝන් එක තියෙනවා ෆෝන් එකේ ඔටෝ මේ යන පාරවල් යන තැන් අරවා මේ ඔක්කොම මොනවාරි මිනිහට අසනීපයක් වුණොත් මිනිහාගේ ෆෝන් එක බැලුවා මිනිහා ගියේ තැන් ආශ්‍රය කරපු තැන් අරවා මේ ඔක්කොම ඇප් එකේ තියෙනවා රයිට් තාක්ෂණයේ තියෙනවනේ එතකොට ඒ තාක්ෂණයේ මිනිසුන්ට දීලා එක මම ඉතාමත් පැහැදිලිව කියනවා මේ ඒ කියන්නේ පොදුවේ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවාසනාවන්ත සංසිද්ධි කීපයක් වෙනවා. ඉතින් මේ කොරෝනා එනවා, සාරාන්ගේ බෝම්බ අරවා මේවා. එතකොට යම් කිසි වෙනස්කමක් කරන්න ඕමනාවක් තිබුණා කියලාත් මට හිතුණා. දැනුණා ඒ වෙලාවේ තමයි මම මේ සංවාදය පටන් ගන්නෙ.
නමුත් මං කියන්නේ මේ වෙලාවේ එතුමා අසාර්ථකයි. මේ ප්‍රශ්නෙට මූණ දෙන විදිය එතුමා අසාර්ථකයි. එය ඒ පිළිබඳව උපදේශක් කවුරුවක් අවශ්‍ය නැහැ PWB ලෑස්ති. ඔව් මං කියන්නේ PWB එකට කතා කරා. PWB එක PWB එක කියලා දෙන්නම් කරන්නයි. PWB එක හැදුවේ ආණ්ඩු කරන අයට උපදෙස් දෙන්න තමයි. අමාත්‍යවරුන්ට උපදෙස් දෙන්න. හරි? ඒ මොකද එහෙම ආයතනයක් ඕනේනේ. මේ රටට ඕනේ. ඊළඟට තියෙන ආණ්ඩුවට සල්ලි නැති හින්දා අපි කිව්වා මේ නිකන් කරලා දෙන්නම්. අපිට සල්ලි එපා. දැනුම විකුණන්න සල්ලි ඕනේ නැහැනේ. තමන්ගේ රට වෙනුවෙන්. ඉතින් ආණ්ඩුවට තේරෙන්නේ නැත්නම් අපිට කියන්න. අපි මේ මොහොතේ මේ රටට අවශ්‍ය වෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් නේ. නේ? මිනිස්සුන්ව මේ සූදානම් කරන්න එපේ මේ අනාගත ප්‍රශ්නෙට. හෙට මොකද වෙන්නේ කියලා දන්නේ නැතුව මිනිස්සු ඉන්නකොට පිස්සු හැදෙනවනේ මිනිස්සුන්ට. දැන් මොකද කරන්නේ හෙට? ගීස් එක ඉල්ලනවා නේ. මේක ඒක කියන්න බෑ නේ. ප්ලීස් ගන්න එපා. උඩද පල්ලෙහාද මුකුත් නෑ. බැරි නම් වහපල්ලා මේක. ආ? එච්චරයි. වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සු ගාව සල්ලි නෑ. මිනිසුන්ට කියන්න පුළුවන් නම් එකෙක්ව ලීස් ගෙවන්න එපා කියලා. ඒ මිනිස්සු එතනට හදන්න සංවිධානයකුත් නැහැ. මිනිස්සු එතනට හදන්න සංවිධානයකුත් නැහැ. ලංකාවේ පළවෙනි ලොකුම ආයතන කියන්නේ වැඩිම ලාභ ලබන ආයතන 10 ගත්තොත් 8ක්ම වගේ මම හිතන්නේ බැංකු. ඔව්. එතකොට ඉතින් ව්‍යාපාර ඔක්කොම බැංකුවලත් වෙලා තියෙන්නේ නේ. ලංකාවේ මොනවද තියෙන ව්‍යාපාර? මොනවද තියෙන ව්‍යාපාර? ඔය ලොකු දැවැන්ත ව්‍යාපාර කියලා තියෙන ව්‍යාපාර මොනවද? අපි සබ් කොන්ත්‍රාත් කරන්නේ කට්ටියනේ වැඩිපුරම මේ බ්‍රෑන්ඩ්ස් නේ අපිට කියලා ගන්නෑනේ මේ බංගලාදේශයේ පව අපිට ඉස්සරහින් ඉන්නේ දැන් හොඳද? ඒකින්ද මේ අපි කාගේ හරි කෑල්ලක් මෙහෙ කරනවා. අපේම සන්නාමයක් නේ. නේ අපේම බ්‍රෑන්ඩ් එක ගන්න. ඉතින් ඒකින්ද එක සාර්ථක සන්නාමයකට පුළුවන් ගේ මම හිතන රටම උඩ දාන්න හරියට කරොත් මං කියන්නේ අපිට පුළුවන්. මං කියන්නේ අපි අපේ රට කොහාටද ගෙනියන්නේ? මොකද වෙන සාකච්ඡාවක් කරන්න ඕනේ. PWP එක යෝජනා කරන ආර්ථික වැඩපිළිවෙල මොකද්ද? PWP එක යෝජනා කරන අධ්‍යාපන වැඩපිළිවෙල මොකද්ද? PWP එක මේ චැලෙන්ජ් එක බාරගන්නේ කොහොමද? කොහොමද මේ රට හදන්න සල්ලි ගේන්නේ? හරිද? අපි ලෑස්ති මේ පිළිබඳ සාකච්ඡා කරන්න. එබැවින් අපි කරන සාකච්ඡාවේදී ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් ඕවා හරියන වැඩද කියලා. ඒක තමයි කියන්නේ ලේසිමදි. ඔව් අපි ජනතාවට කියනවා දීලා බලන්න. දවසක කරන්න පුළුවන්ද වැඩද කියලා. නේ? ඔබට මේ මම ඔබේ ආයතනය ගැන දන්නවා. ඔබ ගැන දන්නවා. මේ ආයතනයේ ඔබත් එක්ක ඔබේ අනිත් හවුල්කරුවා පිළිබඳ මම දන්නවා. මේ ආයතනේ අපිත් එක්ක විශේෂ සම්බන්ධකම් තියෙන ආයතනයක්. ඒව මේ රටේ දරුවෝ, ඕගොල්ලෝ මේ රටේ දරුවෝ, ඕගොල්ලෝ හදාගත්ත, ඕගොල්ලෝ උත්සාහයෙන් මේ රටට ගෙන ආපු ආයතන. ඉතින් මං කියන්නේ ඔබවත් මේකට තෘප්තිමත්ද කියලා මම දන්නේ නැහැ. සමහර මේ ඔබ කරන්නේ තියෙන දේ පුළුවන් විදිහට කරන දේවල් මිසක් ඔබේ දැනුමේ උපරිම දේ නෙමෙයි නෙමෙයි. උපරිම දේ නෙමෙයි. මම මගේ මැටි කර්මාන්තය ගැන අහුවොත් මම මේ ලංකාවේ මිනිසුන්ට මම මහ ලොකු මැටිකාරයෙක් නේ. මම මහ ලොකුම මහ කුඹලා මාස්ටර් පොට මහ ලොකුනේ. මම ලෝකෙට ගියාම වැද්දෙක් වගේ. ලෝකේ මැටි කර්මාන්තේ කොච්චර දියුණු එකක්ද? ලෝකෙ මේකේ මේ අර මුකුත් නැති බිමේ මම මේ කරන දේ ලොකු දෙයක් තමයි. ලෝකෙටත් මම ලොකුයි තමයි. නමුත් මට දිනවනේ ගණනයක්. නේ? ලෝකේ අමුද්‍රව්‍ය කොච්චර දියුණු වෙලා තියෙනවද? ලෝකේ නිෂ්පාදන ක්‍රියාවලිය කොච්චර දියුණු වෙලා තියෙනවද? හරිද? ඉතින් මම එක අතුරු ප්‍රශ්නයක් අහනවා. ඒක සමගාමීව එක්තරා කෙනෙක් අතෝ දේශපාලඥයෙක් කියලා තිබ්බා මේ බිට්කොයින් යුගයේ අපි මැටි ගැන කතා කරනවා කියලා. ඒත් එක්කම ඔබට අල්ල මේ උත්තරේ දෙන්න පුළුවන්. මට ඒක
පැහැදිලි කරත්තා. ඒ කියන්නේ බිට්කොයින් කියලා කියන්නේ දැන් ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මේ පරිගණක ආශ්‍රිතව ඇති වෙන එක්තරා මුදල් ඒකක වර්ගයක්. ඉතින් ඒ වගේ දියුණු පරිගණක ආශ්‍රිතව නැනෝ තාක්ෂණ යුගයෙන් යන ලෝකෙක අපි තාම මැටි ගැන කතා කරනවා වගේ අය තාසක් තමයි දීලා තියෙන්නේ. ඒක තමයි අපේ කෑල්ල. ওই මිනිසුන්ට වැරදිච්ච තැන ඔතන තමයි. අපේ ලංකාව අදින්න ඕනි පස්සට. ලංකාව සංවර්ධනය කරන්න නම් ලංකාවට අවුරුදු 50කට කලින් තිබිටන්න පස්සට ගෙනියන්න ඕනේ. ලංකාව ඉස්සරහට ගෙනියන්න ඕනේ අධ්‍යාපන ක්‍රමය. এডুকেෂන් සිස්ටම් එක এডুকেෂන් කියන එක ඉස්සරහට අදින්න ඕනේ. ඒකටත් ලෝකෙට සාපේක්ෂව පස්සටද කියලා මම දන්නේ හැබැයි මට තේරෙන විදිහට ඉස්සරහට ගෙනියන්න ඕනේ. හැබැයි රට एनवायरमेंट अभी हसरी रट अभी हितन विधि अभी कर्ण कर्मांत पसनी लोके मे अन गमने मे मोहति मे अनगत्ते अनगन अन गमतम लोकेट अनेतिवेनो लोकेट बोंड वतुर नतिवेनो लोकेट हुस्म गण ऑक्सीजन टीक नति कर लोके right? එදාට ලගින්න ඕන බෝලිම මෙතන හදලා තියන්න ඕනේ අපි. වර්ග වර්ග අඟලක් බිලියන් ගණන් වලට විකුණන්න පුළුවන් පැයකට මේ මේ බිමේ ලෝකින සල්ලිකාරයන්ට. මේ බිම තමයි අපිට තියෙන ස්වර්ණමය අවය. මේ බිම මේ එන්වයරන්මන්ට් එක මේ සතාසීපව මේ ගංගාවල් 30 ගණක් ගලන වතුර ටික මහ පොළොව अभी निष्पादने लोके हित क्रम आहार किसीम कृषि रसायन पावचन हित क्रम रीजनरेटिव एग्रीकल्चर हदन हर मे लोलवा कि दह गुण निपुण मिनसु आर्थिक जग्रहण लोके मिनसु सिद्धवेला तीन आहार पील प्रश्न उष्म बोण वतर पीलिबंद प्रश्न कटिंद अभी अपे रट अभी पोजिशन करोके कैमटिका सौख्य मेमटिका स्पिरिटिका लोके विश्वविद्यालय टीका මේක පොළ මේ පොළවට මේ පොළවේ කිසිම දෙයකට හරන්න හොඳ නෑ වගාවට මිස. හරිද? ඒක කරන හැටි ඔප්පු කරලා පෙන්නන්න. තේ පොල් රබර් ඔය ඔක්කොම එක අපිට ලෝකේ තරගයක් තියෙනවා. අපි තේ කර්මාන්තෙත් පවත් ගන්න බෑ වැඩි කර. හැබැයි මේ මහ පොළව මේ රට කියන එකත් එක්ක කාටවත් තරඟ කරන්න බෑ. මෙතන පැහැදිලි වගෙන ලෝකේ වියදම් අධිකම සංචාරක ව්‍යාපාරය මේක කොට නගන්න ඕනේ. ඒකට ඕන විදිහට මේ බිම හදන්න ඕනේ. අලියා, ගහකොළ, සතා, මිනිස්සු පට්ට සහජීවනයෙන් ජීවත් වෙන රටක් හදන්න ඕනේ. නේ? අපි මේ සාකච්ඡාවක් කරා මේ රටේ උද්භිද උද්‍යාන කරන කට්ටිය. ගස් වවනවා. හැබැයි මේ මැස්සෙකුට පැණි ගන්න ගහක් වවන්නේ නැහැ. සමලෙලෙකුට පැණි ගන්න මලක් හිටවන්නේ නැහැ. මේ මැස්ස නැති වෙච්ච ගමන් මැරෙනවා මිනිස්සු ටික. හරිද? මේ ජීවිතේ මේකට ගේන්න ඕනේ. නේ? මම ඉගෙනගෙන තියෙන ඔය මාක්ස්වාදී දර්ශනය පිළිබඳ හදාරන කොට ලෝකේ කවදා හරි මිනිසුන් විසින් ජීවත් වීම සඳහා වෙනත් ග්‍රහ ලෝකයක් හොයාගත්තේ නැත්නම් පෘථුවිය වගේ මේ පෘථුවියේ වගේ මිනිසුන්ට ජීවත් විය හැකි තවත් ග්‍රහ ලෝකයක් මිනිසු හොයාගත්තේ නැත්නම් විද්‍යාව විසින් අනිවාර්යයෙන්ම කර්මාන්ත කිරීම සඳහා වැඩ කිරීම සඳහා වෙනත් ග්‍රහ ලෝකයක් හොයා ගන්නවා Elon Musk, Richard Branson, Virginia,
ඔය ජීවිත අහෝසි කරගෙන හෙන්න රිස්ක් අරගෙන ඔය කරන්නේ අභ්‍යවකාශයට යන බස් එකක් හදන්නේ ඔය අභ්‍යවකාශයට ගිහිල්ලා එන යානාවක් ඔය යානාවල් හදන්නේ අපි අනාගතයේ ඔය එහෙම හදන බස් හෝල්ට් නෙමෙයි අනාගතයේ කවදා හරි හැදෙන්නේ අභ්‍යවකාශයට යන බස් නවත්තන බස් හෝල්ට් හැදෙන්නේ උදේට මේ මිනිස්සු ඒ බස් හෝල්ට් එකට ගිහිල්ලා අභ්‍යවකාශ වාහනයක නැගලා අඟහරු ලෝකයට හරි කොහේ හරි ගිහිල්ලා ඒවයි කර්මාන්ත කරයි ඒවයි කණිජද ෆැක්ටරි ඔක්කොම ඒ ග්‍රහලෝක කරයි හවසට මේකට එයි ඇවිල්ලා සන්තෝෂයෙන් වතුර ටිකක් නාලා අර කෑම ටිකක් කාලා අධ්‍යාපන වැඩක් කරගෙන මේකේ ජීවත් වෙයි මේකේ ඔය පරිසර දූෂණ මොකුත් නැහැ මොකද මේකේ කර්මාන්ත නැහැ නේද එතකොට ගහකොල තියෙන අද මං කියන්නේ අනාගත ලෝකේ ඒක කවදා එනකද මන් දන්නේ හැබැයි අපේ රට මිනිසුන්ට ජීවත් වීම සඳහා සුදුසු ලෝකේ තියෙන දියුණුම පරිසර පද්ධතිය හදන්න ඕනේ මේක පැහැදිලි එහෙනම් මම හිතන්නේ අජිත් පෙරේරා මහත්මයා ඔබට ඒ දුන්න විෂන් එක ඒ දුන්න දැක්ම අනාගතයේ අඟහරු දක්වා යන දැක්මක් බවට පත් කළා ඌ අපිට පෙන්නවා ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. ඒකේ අපිට පටන් ගන්න පුළුවන් ස්ථාවර අඩියක අපේ රට තියෙනවද නැද්ද? නැත්තම් ඒ ස්ථාවර අඩියට අපේ රට ගන්නෙ කොහොමද කියන එක ගැන අද අපි පවත්වපු සාකච්ඡාව ඉවහල් වෙන්නේ නැති කියලා ඕගලන්ට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා එතුමත් එක්ක මේ සාකච්ඡාව දිගටම ගෙනියන්න. එතුමාගේ PWB ආයතනයේ අනිකුත් අනිලධාරීන් එක්ක කතා කරලා කොහොමද මේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගන්නේ වගේ ගැඹුරු සාකච්ඡාවලට යන්න. ඔයගලන්ගේ අදහස් උදහස් පාලෙන් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා අජිත් පෙරේරා මහත්මයාට මේ කෙටි දැනුම් දීමකින් මේ සාකච්ඡාව සමග සම්බන්ධ වීම ගැන සෝෂල් ඩිස්ටන්සිං ආරක්ෂා කරන්න ඕන නිසා අද අපි දෙන්න එක ෆ්‍රේම් එකක එක කැමරා ෆ්‍රේම් එකක දකින්න ලැබෙන්නේ නැහැ ඔයගලන්ට. ඉතින් ඒකත් මතක් කරන ගමන් මේ වෙලාවේ කොරෝනා සම්බන්ධයෙන් එන ඒ අවධානමෙන් මේ දෙන්න උපරිම ආරක්ෂක පියවර අනුගමනය කරන මෙන් ඉල්ලනවා. ඒ ඔක්කොමත් එක්ක අපි නැවත සාකච්ඡාවකින් හමු වෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අජිත් මහත්මයා.